බලන්න එන හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා උනදත් පොඩි අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ ජූලි මාසේ තවත් තියරි ක්ලාස් එකකින් නේද ජූලි මාසේට අදාළ තවත් තියරි ක්ලාස් එකකින් තමයි පුතේ මේ විදියට අපි ඔයාලත් එක්ක අද සම්බන්ධ වෙන්නේ චුට්ට පරක් වුණා පොඩි අද 10 වසරේ ක්ලාස් එක අවසන් කරන්න උනේ 8:25ට විතර ඉතින් ක්ලාස් එක අවසන් කරපු සැනින් තමයි ලින්ක් එක දාලා අපි ඔයාලත් එක්ක අද මේ විදියට එකතු වෙන්නේ right මේ වෙනකොට ඔයාලගේ අලු ගොඩාක් ඇවිල්ලා තියෙනවා ක්ලාස් එකත් එක්ක මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා හොඳයි එහෙනම් අපිට පුළුවන් අද දවසේ පාඩමේ වැඩ කොටයුතු ඉස්සරහට කරගෙන යන්න අපි ඊයේ ක්ලාස් එකේ සෙනසුරාදා උදේ ඊයේ අවසන් කරපු ක්ලාස් එකේ අපි අවසානටම පුතේ නතර කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා අතින් ඉටු වෙච්ච සේවාවන් මොනවද කියලානේ අපි ළමයි දන්නවා මේ වෙනකොට 1956 තමයි ලංකා ඉතිහාසයේ තුන්වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නේ මැච් එක ලයිව් දෙනවා වන්දි ඈ කොල්ලේ මැච් එක ලයිව් දෙනවා වන්දි කවන්නද මැච් එක ලයිව් දෙන කෙනා පුතේ ඒක අයින් කරගන්නකෝ දැන් අපි විහිළුවටනේ ආරේ ඔටික කිව්වේ ක්ලාස් එක පටන් ගන්නකම් ඉතින් දැන් අපි ක්ලාස් එක යමු හරි නේද මැච් එක බලන්න පුළුවන් ඒක ඇවිල්ලා කාලේ හරි ඔව් කරන්න එපා ඔව් අපි දැන් වැඩේ කරන්න යමු ආර විහිළුවට තමයි ඔයාලත් එක්ක පොඩ්ඩක් අර ජොලියට විහිළුවටදී විනෝද වෙන්නත් ඕනේ අපි ඒකට තමයි මම ඒලාය ක්ලාස් එක පටන් ගන්නකම් අපි පොඩ්ඩක් විහිළුවට තමයි ඔය ගැල්ලා මට පොඩි නෝන්ඩියක් එහෙම දාලා එහෙම කරේ හොඳේ රයිට් දැන් අපි ඉගෙන ගමු හරි මගේ ජීවිතය අපි ආගින්නේ දැන් මම මට මැච් එක බලන්න අවශ්‍යතාවයක් තිබුණා නා මම අද ක්ලාස් එක කට් කරලා මැච් එක බලනවානේ මම එහෙම කරන්නේ නැහැ හරිද මැච් එක බලන්න පුළුවන් අපි ලංකා බැට් කරන්න පස්සේනේ ඊට පස්සේ මැච් එක බලමු මේ වෙලාවට හොඳයි මගේ ජීවිතය අවශ්‍ය නිසා ආ නහ නහ ඔබ දන්නවද 1956 තුන්වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණය දිනලා මේ රටේ හතරවෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස බලයට පත් වෙන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයානේ මේ SWRD බණ්ඩාරනායක මහත්තයා 56 අගමැති වෙලා වසර 3ක් වගේ කෙටි කාලයක් තමයි මේ රට ඇතුලේ අග්‍රාමාත්‍ය පදවිය හොබවලා තියෙන්නේ අපේ ගෑල් ළමයි දන්නවා නීති සම්යා අපි ගෑල් ළමයි දන්නවා 1956 ඉඳලා 1959 දක්වා 56 ඉඳලා 59 දක්වා වසර 3ක් වගේ කෙටි කාලයක් තමයි SWRD බණ්ඩාරනායක මහත්තයා මේ රටේ අගමැති පදවිය දරන්නේ ඒකට හේතුව තමයි මේ ශලිදු SWRD බණ්ඩාරනායක මහත්තයා 59 විදිතබා ඝාතනය කරනවානේ නේද SW 59 විදිපහරකින් මරණයට පත් වෙනවානේ ඒ නිසා එයා අගමැතිකම දරේ අවසර 3යි වසර 3ක අග්‍රාමාත්‍ය දුර කාලය තුල මෙතුමා අතින් ඉටු වෙච්ච වැඩගත් සේවාවන් කීපයක් තියෙනවා රට වෙනුවෙන් මෙයා ගත්ත ක්‍රියාමාර්ග රසක් තියෙනවා එවැනි ක්‍රියාමාර්ග එව නැත්තම් සේවාවන් තමයි අපි ඊයේ කතා කර කර ඉදී අවසානෙට ඔබට මතක ඇති සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට පත් කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයානි හංසිකා මතක ඇතිනේ ඊයේ ගැන්නුවා නේද සිංහල භාෂාව මේ රටේ රාජ්‍ය භාෂාවට පත් කරන්න අගමැතිවරු 3 දෙනෙකුට බැරි වුණා DS කරේ නැ ඩඩ්ලි කරේ නැ සර් ජෝන් කරේ නැ ඒ 3 දෙනාම නොකරපු සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට පත් කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා හරි නේද ඒක සේවාවක් ඒ විතරක් නෙවෙයි මතක ඇති ඔබට සුද්ද ලංකාවට නිදහස ප්‍රදානය කිරීමට මත්තෙන් අගමැති DS එක එංගලන්ත රජයේ ගිවිසුම් දෙකක් ඇති කරගත්තනේ ආරක්ෂක කටයුතු පිළිබඳ ගිවිසුමයි බාහිර කටයුතු පිළිබඳ ගිවිසුමයි කියලා ඒ ගිවිසුම් දෙක 56 බණ්ඩාරනායක මහත්තයා අගමැති වෙනකන් සක්‍රියව ක්‍රියාත්මක වුණානේ SW මේ රටේ අගමැති වුණ ගමන් ඒ ගිවිසුම් දෙක අවලංගු කරන්න කටයුතු කරාද නැද්ද ඒ ගිවිසුම් දෙක අවලංගු කරන්න කටයුතු කරා එහෙනම් SWRD බණ්ඩාරනායක මහත්තයා අතින් ඉටු වෙච්ච දෙවෙනි ප්‍රධාන සේවාව තමයි ඔය එංගලන්ත රජයත් එක්ක ඇති කරගෙන තිබුණු මහා බ්‍රිතාන්‍යයන් එක්ක ඇති කරගෙන තිබිච්ච ආරක්ෂක කටයුතු පිළිබඳ ගිවිසුම හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙක අහෝසි කරන්න කටයුතු කරපු එක ඒ විතරක් නෙවෙයි SWRD බණ්ඩාරනායක මහත්තයා ලෝක කිසිඳු රටකට ගැතිකම් කරේ නැහැ ලෝක කිසිඳු රටක් එක්ක
නේද? ගොනු වෙලා ලඝු වෙලා එක එක රටකට ගොනු වෙලා ලඝු වෙලා කටයුතු කරේ නැහැ. ලෝකෙ හැම රටක් එක්කම හිතවත්කමින් කටයුතු කරා. ලෝකෙ හැම රාජ්‍යයක් එක්කම හිතවත්කමින් කටයුතු කිරීමට අපි කියනවා මධ්‍යස්ථ නොබැඳි විදේශ පිළිවෙත අනුගමනය කරා කියලා. එන SWRD බණ්ඩාරනායක මහත්තයා අතින් ඉටු වෙච්ච තුන්වෙනි සේවාව තමයි මධ්‍යස්ථ නොබැඳි විදේශ පිළිවෙත අනුගමනය කර ප්‍රකාශ කරන මධ්‍යස්ථ නොබැඳි විදේශ පිළිවෙත අනුගමනය කිරීම. මධ්‍යස්ථ නොබැඳි විදේශ පිළිවෙතක් අනුගමනය කරා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරා. ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍යයන් සමග ඇති කරගෙන තිබුණු ආරක්ෂක කටයුතු සහ බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙක අහෝසි කරන්න කටයුතු කරා. ඔය කියන සේවා තුන අපි ඊයේ කතා කරගත්තනේ. තව සේවා දෙකක් තියෙනවා අපිට කතා කරන්න. ඒ තමයි පුතා SWRD බණ්ඩාරනායක මහත්තයා තමයි මේ රට ඇතුලේ මේ පොදු බස්, ලංගම බස්, ලංගම බස් මේ රටේ මේ මේ දුවන තත්ත්වයට පොදු බස් රථ සේවාව අපේ රටේ ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. බස් සහ වරායන් ධනසතු කරලා ඒව රජයට අරගෙන රජයේ මගින් ක්‍රියාත්මක වෙන බස් රථ සේවාවක් සහ රජයේ විසින් ක්‍රියාත්මක කරන වරාය පද්ධතියක් මේ රටේ නිර්මාණය කරන්න කටයුතු කරේ SWRD බණ්ඩාරනායක මහත්තයා. අපි ඒකට කියනවා වරාය සහ බස් ජනසතු කරමින් ජනසතු ව්‍යාපාරය ඇති කිරීම කියලා. තේරුණා නේද? දැන් SWRD බණ්ඩාරනායක මහත්තයා බලයට පත් වෙනකොට අපේ රටේ රජයේ විසින් ක්‍රියාත්මක කරපු බස් රථ සේවාවක් මේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඔක්කොම තිබුණේ පෞද්ගලික බස් රථ. රජයේ බස් තිබුණේ නැහැ. එහෙනම් රජයේ බස් සේවාවක් ආරම්භ කරලා නේද? ජනසතු ව්‍යාපාරය ආරම්භ කරලා නේද? රජයේ විසින් මේ කරන ව්‍යාපාර මේ රටේ ගොඩනගලා ජනසතු ව්‍යාපාරය බිහි කරන්න කටයුතු කරලා තියෙන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා. ලියන සේවාංක 4 වරාය හා බස් වරාය කියකට තියන්න ඕන දැන් නේද? පොතෙන්ද? ඒ ටිකේ. ඔව්. දැන් අපි කතා කරන්නේ මේ 1956 මහමැතිවරණය හා SWRD බණ්ඩාරනායක මහත්තයාගේ අනුමාත්‍රකාවනේ පිටුවංක 9 තියෙන අනුමාත්‍රකාවනේ. ඒකේ ඔබ තියන්න වේ රූල් 1 2 3 4 5 6 7 8 9 10 11 12 නේද මම 16ක් විතර තියන්න. රූල් 16ක් විතර තියලා ලියන්න. හරිද? වරාය හා බස් ජනසතු කිරීමෙන් වරාය හා බස් ජනසතු කරමින් ජනසතු ව්‍යාපාරයේ ඇති කිරීම වරාය හා බස් ජනසතු කරමින් වරාය හා බස් ජනසතු කරමින් ජනසතු ව්‍යාපාරය ඇති කිරීම වරාය හා බස් ජනසතු කරමින් ජනසතු ව්‍යාපාරය ඇති කිරීම ජනසතු ව්‍යාපාරය ඇති කිරීම. රයිට්. ඔන්න SWRD බණ්ඩාරනායක මහත්තයා අතින් ඉටු වෙච්ච තවත් එක සේවාවක් තමයි වරාය සහ බස් ජනසතු කරමින් මේ රටේ ජනසතු ව්‍යාපාරය ඇති කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවද මේ බෞද්ධාගමික පොන්රොද ව්‍යාපාර සමයේ ආරම්භ කරපු පිරිවෙන් දෙකක් තිබුණා නේද? මාලිගා කන්දේ විද්‍යුකදී පිරිවෙන සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කියලා. ඔය හික්කඩුවේසි සුමංගල හාමුදුරුව ආරම්භ කරපු මාලිගා කන්දේ විද්‍යෝදී පිරිවෙනයි රත්මලාන ධර්මාලෝක හාමුදුරුව ආරම්භ කරපු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනයි කියන පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල දෙකක් බවට පරිවර්තනය කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයානේ. එහෙනම් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන්න දියුණු කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා කියන එක මතක තියාගන්න. වරාය සහ බස් ජනසතු කරමින් ජනසතු ව්‍යාපාරයේ මේ රටේ ආරම්භ වාසේ විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල මට්ටමට දියුණු කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා කියන එක මතක තියාගන්න. විද්‍යෝදය පිරිවෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෙසත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන
පළණ විශ්වවිද්‍යාලයේ ලෙසත් පරිවර්තනය කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා. දැන් මෙතන ඉන්න සුහසක් දරුව අනාගතයේ උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයකට යයිනේ. දැන් මෙතන ඉන්න කිසියම් දරුවෙක් අපි හිතමුකෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා කියලා. ඒ ඔබ යන්නේ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනට. මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෙස දියුණු කරලා ගන්න විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා. ඔබ යන්න කැලණි විශ්වවිද්‍යාලයට. ඔබ කැලණි විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙනවා කියලා කියන් කැලණි විශ්වවිද්‍යාලයේ ලෙස ගොඩනැගෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන. එනම් මේ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල දෙකක් බවට පරිවර්තනය කරලා මේ රටේ දරුවන්ට තවත් විශ්වවිද්‍යාල දෙකක් එකතු කරපු ඒ ජනනායකයා තමයි මිත්‍රවරුනි SWRD බණ්ඩාරනායක කියන්නේ කියන එක මතක තියාගන්න. ලියන් අවසාන සේවාව. ලියන් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක 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 විශ්වවිද්‍යාල බවට පත් කිරීම. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම. ඔන්න ඔවෙනි සේවාවන් රස රට ජාතිය වෙනුවෙන් ගොඩනගපු විශිෂ්ට ගණයේ නායකයෙක් තමයි ආසියාවේ රිදීසීනුව කියන අන්වර්ත නාමයෙන් හඳුන්වපු චතුර කතික හැකියාවක් තිබුණු විශිෂ්ට ගණයේ දේශීයත්වයේ අගය කරපු ජනනායකයෙක් තමයි SWRD බණ්ඩාරනායක කියලා කියන්නේ. අකාලයේ සාහසික විදිපහරකින් රටට ඕනි කරන නායකයෙක් තමයි විනාශ වුණේ කියන එක මතක තියාගන්න. හරු නේද? ලියන් අපේ දරුවෝ ඡේදයක් මේ විදියට. ලියන් ඡේදයක් විද්‍යෝදයේ පිරිවෙන ඡේදයක් ලියන්න ඕනි. විද්‍යෝදයේ පිරිවෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෙස 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 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෙස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කැලණි විශ්වවිද්‍යාලයේ ලෙසත් කැලණි විශ්වවිද්‍යාලයේ ලෙසත් පරිවර්තනය කරන ලදී. 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 රයිට්. එහා පැත්තේ පිටුවට ගියාම පේනව නේද ප්‍රකාශයක් මුද්‍රණය කරලා තියෙනවා. ඒ මුද්‍රණය කරපු ප්‍රකාශය දිහා බලලා ආසියාවේ රිදීසියනෝ ලෙස හැඳින්වෝ SWRD බණ්ඩාරනායක මහතා 1959 දී සාහසික වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වුණා කියලා නෙමෙයි තියෙන්නේ නේද? ආසියාවේ රිදීසියනෝ කියලා කියන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයාට. ජාතියේ පියා, නිදහසේ පියා කියලා කියන්නේ මහා මාන්‍ය DS සේනානායක මහත්තයාටනේ. මහා මාන්‍ය DS සේනානායකට ජාතියේ පියා, නිදහසේ පියා කියනකොට ආසියාවේ රිදීසීනුව කියලා කියන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයාට. එහෙනම් SW දිනන්නේ 56 මැතිවරණය මහජන එක්සත් පෙරමුණ හදලා පංචමහා බලවේගයේම සහය මහමැතිවරණ දිනා ගන්න පුළුවන් වෙන්නේ SW ටනේ. සංග, වේද, ගුරු, ගොවි කම්කරු කියන පංචමහා බලවේගයේම සහය 56 මැතිවරණදී ලැබෙන්නේ SWRD බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණට. අපි ඕක ගැන කතා කරා. ඔන්න ඔතනින්
SW ගැන කතා කළ මම අවසන් කරනවානේ. ඒ සීමා පහ අපේ ගෑනු ළමයි, අපේ පිරිමි ළමයි හොඳට කටපාඩම් කරලා මතක තියාගන්න ඕනි 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 ඕනිමයි. හරි නේද? Right. අපිට පුළුවන් ඊළඟට යන්න අද දවසේ කතා කරන ප්‍රධාන අනුමාත්‍රකාවට ඒ තමයි පුතේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ගැන අපි කතා කරමු නේද සර්? හරි. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අපි යමු. හරි නේද? නිදහසෙන් පස්සේ ලාංකික අපි අපේ රට පාලනය කරන් අපිම නිර්මාණය කරගන්න පළමු ආණ්ඩු ක්‍රමයනේ නේද? ලාංකික අපි අපේම රට පාලනය කරන්න අපිම හදාගත්ත පළවෙනි ආණ්ඩු ක්‍රමය තමයි 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කියලා කියන්නේ. හරි නේද? දැන් බලන්නකෝ ලස්සන මම මේ කතාවක් කියන්නම් අහන් ඉන්නවද? මම කතාවක් කියන අහන් ඉන්නවද කියලා නම් කියන බලන්න. ඔබ අහන් ඉන්නවද කිව්වම ගෑල්ලා මම කෝ කියන්න කොහා කියලා. Right. දැන් බලන්න ගෑල්ලාමයි ලංකාවට නිදහස ලැබෙන්නේ 1948 නේ. දැන් අපි යනවා නෑ ඔයාලා ඉන්න 1948 තමයි ලංකාවට ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබෙන්නේ. නිදහස ලැබෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩු ක්‍රමය තමයි සෝල්බර්ග් ආණ්ඩු ක්‍රමයනේ. සුද්ධ නිර්මාණය කරපු සුද්ධ හදපු සෝල්බර්ග් ආණ්ඩු ක්‍රමය තමයි 1948 නිදහස ලැබෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දන්නවද 1947 ඉඳලා 1972 මැයි මාසේ 22 වෙනිදා දක්වා අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1947 ඉඳලා 1972 මැයි 22 දක්වා මේ රටේ ක්‍රියාත්මක වුණේ සුද්ධ හදපු සෝල්බරි ආණ්ඩු ක්‍රමය. බලන්නකෝ නිදහස ලැබිලා සෑහෙන කාලයක්, මම කියන වසර 24ක් විතරනේ. නිදහසෙන් පස්සේ වසර 24ක් යනකම් අපේ රටේ ක්‍රියාත්මක වුණේ සුද්ධ හදලා දීපු සෝල්බරි ආණ්ඩු ක්‍රමය. අපිට බැරි වුණා නිදහස ලැබුණා, නිදහස ලැබිලා කෙටි කාලයක් ඇතුළත ආදිත්‍ය අපිට බැරි වුණා අපිට අපේම කියලා ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරගන්න. ඒක ඉතාම දුර්වලතාවයක්. අපි ලැජ්ජ වෙන්න ඕනි. තේරුණා නේද? අපිට බැරි වුණා අපේම ආණ්ඩු ක්‍රමයක් ඉක්මනින් නිදහසින් පස්සේ නිර්මාණය කරගන්න. හැබැයි ඉන්දියාව අපිට වඩා සෑහෙන ඉස්සරහනේ පුතේ. දැන් අද ගත්තත් එහෙමනේ. ක්‍රීඩාවෙන් ගත්තා නේද? ආර්ථිකයෙන් ගත්තා බොහෝ පැතිවලින් ඉන්දියාව අපිට වඩා ඉස්සරහා. දැන් ඉන්දියාවට නිදහස ලැබෙන්නේ සුද්දාගෙන් 1947 අගෝස්තු 15 තමයි ඉන්දියාව නිදහස් දවස. ඉන්දියානුව නිදහස ලැබිලා වසර 3ක් ගත වීමට මත්තෙන් 1950 ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබුණා තමන්ටම කියලා තමන්ගේ රට වෙනුවෙන් ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරගන්න. වසර 3ක් වගේ කෙටි කාලයක් තුළ ඉන්දියානුව තමන්ටම කියලා තමන්ගේ රට වෙනුවෙන් ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරගත්තා. අපි සුද්දගේ ආණ්ඩු ක්‍රමයේ කරතියාගෙන යනවා 1972 මැයි 22. ඒ කියන්නේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හදලා ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මේ රටේ ක්‍රියාත්මක කරන්නේ 1972 මැයි මාස 22. එතක මේ රටේ ක්‍රියාත්මක වෙන මිත්‍රවරුනේ සුද්ධ හදපු සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියන එක මතක තියාගන්න. රයිට්. දැන් ඔබට මතකද මම ඉගෙනුවා මේ කලින් දවසේ 1970 අපේ රටේ මැතිවරණයක් තියෙනවානේ. 1970 අපේ රටේ තියෙනව නේද පාර්ලිමේන්තු මහමැතිවරණයක්? ඕක 7 වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණයනේ. 1970 7 වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණය තියෙනවා. ඔය මහමැතිවරණයට අගමැති වෙන්න හිතාගෙන සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පෙරමුණකින් තරඟයට ආවේ. පුළුවන්ද කියන්න? 70 මහමැතිවරණයට සිරිමාව ඉදිරිපත් උනේ පක්ෂ කීපයකින් සැදුම්ලත්
සන්දානේ කියන්නේ මොකක්ද සන්දානේ පුතා කියන්න බලන්නේ සන්දානේ මොකද්ද සන්දානේ සමගි පෙරමුණ බොහොම හොඳයි very good සමගි පෙරමුණ ඉන්නේ ඡන්දෙට එන්නේ සිරිමාව වේදිකාවේ කිව්වා මට ඡන්දෙ දෙන්න මං අගමැති කරන්න මං අගමැති කරොත් අගමැති වෙලා අඩි දවසක් යන්න මත්තෙන් මේ සුද්දගේ පරගැති සෝල්බරි ආණ්ඩුකම අලංගු කරලා මේ රටට සම්පූර්ණ නිදහස සුද්දගෙන් හිමි වෙන ආකාරයේ අපේ මාණ්ඩුක්‍රමයක් මං ලංකාවට හඳුන්වා දෙනවා කියලා සිරිමාව ජනතාවට කිව්වා මං මේ රටේ අගමැති කරපියව් මං මේ රටේ අගමැති වුණත් 70 මහමැතිවරණ දිනලා මම මේ රටේ සෝල්බරි ආණ්ඩුක්‍රමයේ අවලංගු කරලා 100% බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙච්ච 100% බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වුණු ජාජයක් බවට ස්වෛරී නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට මේ ලංකාව පත් කරන අපේ මාණ්ඩුක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙනවා කියලා සිරිමා ජනතාවට කිව්වා ජනතාව ඒක පිළි අරගෙන මැතිනි 70 ජයග්‍රහණය කරා මැතිනි 70 ජයග්‍රහණය කරලා සිරිමාව දිනලා අගමැති වෙලා අහගන්න සෝල්බරි ආණ්ඩුක්‍රමයේ අවලංගු කරලා ලංකාවට ගැලපෙන අපිට අපේම කියලා ආණ්ඩුක්‍රමයක් හදන්න සිරිමාව මැතිනිය පත් කරා එයාගේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ඇමති කෙනෙකුත් විවස්ථා සම්පාදක ඇමති කෙනෙකුත් පත් කරා එයාගේ කැබිනට් එකට ඒ තමයි ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මතකේ කොල්වින් ආර්ද සිල්වා අර 1935 සමසමාජ පක්ෂය හදන්න ආචාර්ය එන්.එම්.ට දායක වෙච්ච 1943 විප්ලවකාරී සෝරි බොල්ෂෙවික් ලෙනින් පක්ෂය හදපු මේ කොල්වින් ආර්ද සිල්වා මතකද බොල්ෂෙවික් ලෙනින් පක්ෂය හදපු කොල්වින් ආර්ද සිල්වා එයා 70 මැතිවරණයේ දිනලා සිරිමාවගේ ආණ්ඩුවේ විවස්ථා සම්පාදක ඇමති වෙනවා කොල්වින් ආර්ද සිල්වට බාර කරනවා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඕකේ මැච් එක ප්ලේ වෙනවා සර් මොකේද ප්ලේ වෙන්නේ මැච් එක පොඩ්ඩක් අටවහන් ඉඳපන්කෝ බං ඉතින් ඒ කියන්නේ දැන් ඒක ප්ලේ වෙන එක ඉගෙන ගන්නට කේ බාධාවත් ඔයාලට එහෙමද ඒක මම හිතන්නේ බලන්නේ නැති සර් නෑ සර් ඔය කෙල්ලෝ තමයි අවුල ඒක සර් බල බල ඉඳලා වෙන්නේ නැති ඒ කියන්නේ අපිට ඔයාලා නෑ කරගන්න ඔයා අපිට කරන්නේ මේ එක වහන්නේ සර්ව පින් කරගන්න දැන් මම මම අනේ මගේ ස්ක්‍රීන් එක ෆින් කරගත්තාම මාව නේද පේන්නේ අනිත් අය පේන්නේ නැහැ නේද ඒක නිසා කෙල්ල මැච් එක බලනවා පින් පින් කරගන්න හැටි කියලා දෙන පොතේ කොහොමද පින් කරන්න කියලා දකුණු පැත්තට ගිහිල්ලා මේක මේ විදියට ඩබල් ටච් කරා දකුණු පැත්තට ගිහිල්ලා එයාගේ බින්දුර ඩබල් ටච් කරා මේ කෙල්ලට ඕනේ කියලා දැන් ඩබල් ටච් කරන්නලු දකුණු පැත්තට ගිහිල්ලා මගේ බින්දුර ඩබල් ටච් කරලා කොහොමද ඊළඟට එච්චර එච්චර ඒක උඩ ඉබේ වෙනවා ඉබේ වෙනවා නේද හරි නේද ඔව් රයිට් හොඳයි යා ඈ කිසියම් මොකද රයිට් හරි හරි අපරාධ ලස්සන කතාවක් කීකේ හිටියේ වැඩේ කෑවා මානසිකවත් කෑවා ඈ මොකද්ද මං කතා කරේ? මැතිනිගේ කාලේ. ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා තමයි සිරිමාව මැතිනිය පත් කරන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රමය අහෝසි කරලා ඒ වෙනුවට අලුත් ආණ්ඩුක්‍රමයක් සම්පාදනය කරන්න කියලා. දැන් ඔන්න කොල්වින් ආර්ද සිල්වා විවස්ථා සම්පාදක ඇමති වෙලා ලංකාවට ගැලපෙන නව ආණ්ඩුක්‍රමයක් හදලා ඒක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්නවානේ නේද ඒ සම්මත කරගත්ත ආණ්ඩුක්‍රමයට කියනවා 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කියලා මොකද කියන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කියලා එතකොට 1972
ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව සම්මත වෙන්නේ දීමණ්ඩල පාර්ලිමේන්තුව ඇතුලේ 1972 මැයි මාසේ 22 1972 මැයි මාසේ 22 ඉඳලා අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මොන ආණ්ඩු ක්‍රමයේද 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව. එතකොට ඔය ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ කවුද? 72 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව සම්පාදනය කරපු ව්‍යවස්ථා සම්පාදක ඇමතිට අපි කියනවා ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා. කොල්වින් ආර්ද සිල්වා කියලා කියන්නේ දේශපාලනයේ පිළිබඳ හසල බුද්ධියක් තිබුණු දේශපාලඥයෙක්නේ ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා. සුපිරි පොරක්. හරිද? හොඳ ජනනායකයෙක්. හොඳ බුද්ධිමතෙක්. උගතෙක්. ආණ්ඩුක්‍රම පිළිබඳ මෙරටේ දේශපාලනයේ පිළිබඳ හොඳ දැනුමක් තිබුණු කෙනෙක් තමයි මේ කොල්වින් ආර්ද සිල්වා කියලා කියන්නේ. එයා තමයි මේක හදන්නේ. හැබැයි ඒ හදන ආණ්ඩුවේ අගමැති කවුද හිටියේ? මේ 72 ආණ්ඩුක්‍රමයේ හඳුන්වා දෙනකොට අපේ රටේ අග්‍රාමාත්‍යවරිය කවුද? ඈ? කියහල්ලකෝ බං. කවුද අපේ රටේ අග්‍රාමාත්‍යවරිය? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. එතකොට මේ ආණ්ඩුක්‍රමයේ ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ කාටද? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට. මැතිණිය නෙවෙයි මේක හදන්නේ. මේක හදන්න බාර දුන්න ව්‍යවස්ථා සම්පාදක ඇමති කෙනෙකුට අපි ආට කියන කොල්වින් ආර්ද සිල්වා කියලා. ඔබ දන්නවද මේ ආණ්ඩුක්‍රමය මේ රටේ ක්‍රියාත්මක වීමත් එක්ක සියලුම බ්‍රිතාන්‍ය බැඳීම් වලින් තොර 100%ක නිදහස් වෛරී ජාජයක් බවට අපේ ලංකාව පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපේ ලංකාවට 100%ක නිදහසක් ලැබෙන්නේ එංගලන්තයෙන් බ්‍රිතාන්‍යයන්ගෙන් 48 නෙවෙයි සුද්දගෙන් 100%ක සර්ව සම්පූර්ණ පූර්ණකාලීන නිදහසක් අපේ රටට සුද්දගෙන් ලැබුණේ 1948 නෙවෙයි 1972 මැයි 22 ඒ ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව සම්මත වීමත් එක්ක. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න සියලු බ්‍රිතාන්‍ය බැඳීම් වලින් තොර සර්ව සම්පූර්ණ නිදහස් වෛරී ජන රජයක් බවට මේ ලංකාව පත් වෙන රවිෂ්ක 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව සම්මත වීමත් එක්ක. එතකොට සිරිමාව තමයි අගමැති. මේ ආණ්ඩුක්‍රමයේ හදන වැද්දා නේද? දක්ෂයා කවුද? ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා. එතකොට ඔබ දන්නවද මේක ඉන්නවා ආචාර්ය එන්.එම්. පෙරේරා. ආචාර්ය එන්.එම්. පෙරේරා තියෙන මට හරියට මතක නැහැ. ආචාර්ය එන්.එම්. තමයි මුදල් ඇමති මං හිතන. 70 මහ මැතිවරණ දිනලා සිරිමාව කැබිනට් එකේ මුදල් ඇමති වෙන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ව්‍යවස්ථා සම්පාදක ඇමති කොල්වින් ආර්ද සිල්වා. හරිද? තව දෙයක් කියන්න ඕනේ. දන්නවද මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් අපේ ලංකාවට ඔය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත්ත මේ 2009 යුද්ධයේ බේර ගන්නකොට අපේ රටේ ජනනායකයා අපේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයානේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සෙල්ලම පාර්ලිමේන්තු යන්නේ 1970. 1970 තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු යන්නේ. හරිද? එතකොට මහින්ද රාජපක්ෂල පසුපෙළ මන්ත්‍රීවරු නේද? තරුණ කාලේනේ. කොල්ල කාලේ මහින්ද මහත්තයා 76 පාර්ලිමේන්තු යන බෙලියත්තෙන්. හරිද? එතකොට සිරිමාවල කොල්වින් ආර්ද සිල්වා තමයි දේශපාලන වැද්දෝ. ඔය දැන් ඔය ඉන්නේ කැබිනට් ඇමතිවරු වගේ තමයි ඒ කාලේ. ප්‍රබලය විමල් වීරවංශලා, උදේ ගම්මන්පිලලා ඒ වගේ තමයි මහින්ද ආනන්දලා, කෙහෙලිය රඹුක්කැලලා ඔය ඉන්නේද? බන්දුල ගුණවර්ධන වගේ ඔය හැම වෙලාවෙම ටීවී එකේ වොයිස් කට් දෙන කට්ටිය. ඒ වගේ ප්‍රබලයෝ තමයි අරගොල්ලෝ ආණ්ඩුවේ. මහින්ද මහත්තයලා පොඩි කට්ටිය. ආදුනික මන්ත්‍රීවරු පොඩි පොඩි කට්ටියෝ ඉන්නේ. දැන් ඔය වර්තමාන මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ වගේ ඈ. ඒතර වාසුදේව නානායක්කාර අහලා තියෙනවද? දැන් කැබිනට් එකේ ඉන්නේ කැබිනට් ඇමති කෙනේ වාසුදේව. එයා මහින්ද මහත්තයත් එක්ක එකම අවුරුද්දේ තමයි 76 පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඈ මොකද්ද? නෑ මොකුත් නෑ. අතන වාසුදේව මහින්ද මහත්තයලා එකට පාර්ලිමේන්තු ගියපු අය. හරිද? වාසුදේව කියද්දි hina ගියපු ඉඳ. ආහහා ඒක හරි. එතකොට දරසටව අහන්න. දැන් ඔන්න කොල්වින් ආදසිල අනුක්‍රමයේ හදලා සම්මත කළ අපේ රටේ ක්‍රියාත්මක වෙනවානේ.
එතකොට ඔකට තමයි කිව්වේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කියලා. ඕක සම්මත වීමත් එක්ක සියලු බ්‍රිතාන්‍ය බැඳීම් වලින් තොර නිදහස් වෛරී ජනරජයක් බවට අපේ ලංකාවපත් වුණා කියන එකත් මතක තියාගෙන අපි ඉස්සරහට යමු. එහෙනම් අපි කතා කරමු 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථා දෙකේ හැකි මූලික ලක්ෂණ. මේ ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දීපු නව යෝජනා මොනවද කියන එකත් අපි කතා කරගෙන ඉස්සරහට යමු. අපි ලියමු මාතෘකාව 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. නෝට් එක ලියන්න කලින් හසිත අක්ගාල මැච් එකේ ලකුණු කියන්න. 1970 මෙරට පැවැත්තු ඡේදයක් ලියන්නේ 1970 මෙරට පැවැත්තු 1970 මෙරට පැවැත්තු හත්වන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් හත්වන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් සමගි පෙරමුණ ජයග්‍රහණය කොට සමගි පෙරමුණ ජයග්‍රහණය කොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්විය ඡේදයක් ලියන්න මගේ පුතාලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෝල්බරි ආණ්ඩුක්‍රමය වෙනුවට ලංකාවට පූර්ණ නිදහස හිමිවන ආකාරයේ ලංකාවට පූර්ණ නිදහස හිමිවන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා
වෙනත් පාට පෑනකින් ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නම් ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නම් ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නම් විවස්ථා සම්පාදක ඇමතිවරයාට ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නම් විවස්ථා සම්පාදක ඇමතිවරයාට පවරන ලදී ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නම් විවස්ථා සම්පාදක ඇමතිවරයාට පවරන ලදී ඡේදයක් ලයන් ඔහු සකස් කළ ඡේදයක් ඔහු සකස් කළ නව ආණ්ඩු ක්‍රමය 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 1972 මැයි 22 වනදා සිට 1972 මැයි 22 වනදා සිට 1972 මැයි 22 වනදා සිට මැයි 22 වනදා සිට මෙරට තුල ක්‍රියාත්මක විය මැයි 22 වනදා සිට මෙරට තුල ක්‍රියාත්මක විය මැයි 22 වනදා සිට මෙරට තුල ක්‍රියාත්මක විය එම ආණ්ඩු ක්‍රමය එතනම ලියන් එම ආණ්ඩු ක්‍රමය එම ආණ්ඩු ක්‍රමය 1972 එම ආණ්ඩු ක්‍රමය 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවල සඳහන්වයි එම ආණ්ඩු ක්‍රමය 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවල සඳහන්වයි 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ලෙස හඳුන්වයි 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ලෙස හඳුන්වයි right දැන් අපි බලමු මේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ දකින්න පුළුවන් වැදගත් ලක්ෂණ මොනවද කියලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නව යෝජනා එවනත්නම් මේ ආණ්ඩුක්‍රමයේ දෙකිය හැකි වැදගත් ලක්ෂණ මොනවද කියලා අපි බලන්න ඕන. මේ පුතේ දැන් ඔබ දැකලා ති මේ කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලත් අපි ඉගෙන ගත්තනේ වැදගත් ලක්ෂණ. සෝල්බරි එකේ වැදගත් ලක්ෂණ, ඩොනමෝර් එකේ වැදගත් ලක්ෂණ, ওই විදිහට අපි ඉගෙන ගත්තනේ කෝඩ් බ්‍රුක්‍රම එකලම ඉඳලා දිගටම. ඒ වගේ 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙනුත් දකින්න පුළුවා මේ ආණ්ඩුක්‍රමයේ තියෙන වැදගත් ලක්ෂණ. මේ ආණ්ඩුක්‍රමෙන් හඳුන්වා දීපු නව යෝජනා ටිකක් තියෙනවානේ. අපි ඉගෙන ගන්න ඕනි ඒවා හරි නේද මේ ආණ්ඩුක්‍රමයේ තියෙන නව යෝජනා මොනවද කියන එක අපි ඉගෙන ගන්න ඕන ඔබ දන්නවද මේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් දී මණ්ඩල පාර්ලිමේන්තුව අහෝසි කරනවා දී මණ්ඩල පාර්ලිමේන්තුව අහෝසි කරලා මන්ත්‍රීවරු තෝරාපත් කරගන්න මේ ආණ්ඩුක්‍රමෙන් හඳුන්වා දෙනවා පුතේ ලංකාවට අලුත් ආයතනයක් ඒකට කියන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා. මොකද්ද කියන්නේ? ජාතික රාජ්‍ය සභාව කියලා. ජාතික රාජ්‍ය සභාව කියලා ලංකාවට අලුත් ආයතනයක් හඳුන්වා දෙනවා මන්ත්‍රීවරු තෝරාපත් කරගන්න. හරි සෝල්බරි ආණ්ඩුක්‍රමයට අනුව මන්ත්‍රීවරු තෝරාපත් කරගත්තේ කොතෙන්දද? දී මණ්ඩල පාර්ලිමේන්තුවටනේ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයට අනුව මතකද විසක්යා මේ සඳලි මන්ත්‍රීවරු තෝරගත්තේ කොතෙන් ඩොනමෝර් එකේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටනේ
डोनामोर के राज्य मंत्रण सभा वटने कोल्ब्रुक क्रूमेकल मैनिन डेवनश यांडुक्रम हतरे मंत्री वरु तोरगा ते व्यवस्था दायक सभा वटने नेद सुद्ध के पलवेनी यांडुक्रम व्यवस्था हतरे दिम मंत्री वरु तेरे ने व्यवस्था दायक सभा वट डोनामोर के राज्य मंत्रण सभा वट सोलबरी के दीमंडल पार्लिमेंट वटने आन एवागे हत्त देका आंडुक्रमेन दी मंडल पार्लिमेंट अहोसी करला मंत्री वरु तोरापत करगन्न अलुत आयतनयक लंकावट हदुन्वा दुन्ना एकट कियन्ने जातिक राज्य सभाव कियला मगद कियन्ने जातिक राज्य सभाव कियला तेरुना नेद एन मे आंडुक्रमे देखिय हकी एक लक्षणयक तमाई ओक लियन इलंग मातृकाय तरु दाला लियन एक दी मंडल पार्लिमेंट अहोसी कोट लक्षणांक कलियन तरु दाला दी मंडल पार्लिमेंट अहोसी कोट दी मंडल पार्लिमेंट अहोसी कोट जातिक राज्यसभा पिहिटु वीम दी मंडल पार्लिमेंट अहोसी कोट जातिक राज्यसभा पिहिटु वीम दी मंडल पार्लिमेंट अहोसी कोट जातिक राज्यसभा पिहिटु वीम जातिक राज्यसभा पिहिटु वीम उन्न हत्त देकान रुकमी देखी है केक लक्षणया मुकाद दी मंडल पार्लिमेंट अहोसी कोट जातिक राज्यसभा पिहिटु पेक एक लक्षणया देवेनी एक मुकाद दान सलिंदु निजिद सलिंदु हा इन्नो राइट दन्नवद कोल्लो हत्त देके आंडुक्रमय हंदुन्वादन मोहत वेनका अपे रटट श्रीलंकाव कियल भाविता कल्ल ने कियल तियने पुते निकम्म निकं लंकाव कियल निकम्म निकं लडकाव लंकाव कियल लियने हेमने लडकाव वगे निकं अमुतु दनन लियने विधि एकल लंकाव एतकोट अपे रटट कियल तियने निकम्म निकं लंकाव कियल लंका नामेन हेदिन्नु अपरट श्रीलंकाव कियन नामेन हंदुन्वन्न पटन गत्ते श्रीलंकावक प्रथम जनर व्यवस्था इत कलिंगेलिंग लक्षण ලංකාව යනුවෙන් හැඳින්වූ අපරට 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 ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වීම ලංකාව යනුවෙන් හැඳින් වූ අපරට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින් වීම ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින් වීම ලංකාව යනුවෙන් හැඳින් වූ අපරට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින් වීම මොන මතක තියාගන්න කරුණේද ලංකාව යනුවෙන් හැඳින් වූ අපරටට ශ්‍රී ලංකාව කියලා කියන්නේ एक दासनसी हत्ते देखे प्रथम जनरजी व्यवस्थावे एक मातकति आगा तेरुनाने दे इलाक्षनांक देख तूने दरना दे मुकाब देखिए दम में आंडुक में सम्मत भी मात देख सियलु ब्रितान बलपैंग बलीन तोरे निदास स्वाइरी एक ही है जनरजी एक बोट लंका पाते नवाने आपे राते लोके कोहेवा रातकटा गति नवीत एक ही है ජනරජයක් බවට පත් වෙන එකම රාජ්‍යයක් ලංකාව කියලා ඒකීය රටක් නිදහස් වෛරී ජනරජයක් බවට
මේ ආණ්ඩු ක්‍රමය අපේ ලංකාවපත් වෙනවා මේ ආණ්ඩු ක්‍රමයෙන් පස්සේ මේ ආණ්ඩු ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ ලෝකේ කොහෙවත් රටකට අපේ රට ගැති නැහැ අපි නිදහස් ලෝකෙ වෙනම රාජ්‍යයක් මේ ආණ්ඩු ක්‍රමයට අනුව ලක්ෂණාංක 3 ලියන් ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම මේ ආණ්ඩු ක්‍රමයේ දැකිය හැකි තවත් එක ලක්ෂණයක් තමයි ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම ලියන් ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම එහෙනම් අපේ රට ඒකීය ජනරජයක් බවට පත් වෙන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් කියන එක මතක තියාගන්න ඒකීය ජනරජයක් බව පිළිගැනීම ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම හරි නේද right දැන් ලක්ෂණ තුනක් ඉගෙන ගත්තා 1 දීමණ්ඩල පාර්ලිමේන්තුව අහෝසි කරලා ජාතික රාජ්‍ය සභාව හඳුන්වා දෙනවානේ ඒ ලක්ෂණාංක 1නේ 2 ලංකාව යනුවෙන් හැඳින්වු අප රට ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වන්න පටන් ගත්තානේ ඒ ලක්ෂණාංක 2නේ 3 ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගන්නවනේ මේ ආණ්ඩු ක්‍රමයෙන් ඒ ලක්ෂණාංක 3නේ ඔබ දන්නවද මේ ආණ්ඩු ක්‍රමයේ දෙකිය හැකි තවත් එක ලක්ෂණයක් තමයි මේ ආණ්ඩු ක්‍රමයෙන් අග්‍රාණ්ඩුකාර ධූරය අවලංගු වෙනවානේ මේ ආණ්ඩු ක්‍රමයෙන් අග්‍රාණ්ඩුකාර තනතුර ලංකාවෙන් අහෝසි වෙනවා මේ ආණ්ඩු ක්‍රමයේ සම්මත වීමත් එක්ක අග්‍රාණ්ඩුකාර ධූරය ලංකාවෙ නැති වෙනවා අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කරලා ඒ වෙනුවට මේ ආණ්ඩු ක්‍රමයෙන් හඳුන්වා දෙනෝ ලංකාවට නාම මාත්‍රික ජනාධිපති ධූරය නාම මාත්‍රික ජනාධිපති ධූරය ලංකාවට හඳුන්වා දෙනවානේ නාම මාත්‍රික ජනාධිපති ධූරය ලංකාවට හඳුන්වා දෙන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ අපේ රටේ ප්‍රථම නාමික ජනාධිපති වෙන්නේ විලියම් ගොපල්ලව මහත්තයානේ අවසාන අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මේ රටේ ප්‍රථම නාමික ජනාධිපති වෙනවානේ එතකොට 72 ආණ්ඩු ක්‍රමයට අනුව අග්‍රාණ්ඩුකාරවරයෙක් ලංකාවේ නැහැ ඉන්නේ නාමික ජනාධිපතිවරයෙක් කියන එක මතක තියාගන්න ජනාධිපති නාමිකයි එයාට රටපාලනය කිරීමේ බලයක් නැහැ 72 ආණ්ඩු ක්‍රමයට අනුව රටපාලනය කිරීමේ බලය තියෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැන් සෝල්බරි එකේනොත් රටපාලනය කිරීම වගකීම් පවරන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටනේ 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවිනොත් රටපාලනය කිරීමේ බලය වගකීම පවරලා තිබුණේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ජනාධිපති නාම මාත්‍රිකයි. දැන් ඉන්දියාවේ අදටත් රටපාලනය කරන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. හැබැයි ඉන්දියාව අදටත් තියෙන නාම මාත්‍රික ජනාධිපති කෙනෙක්. ඉන්දියාවේ අදටත් නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් ඉන්නවා. හැබැයි රටපාලනය කරන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කි. තේරුණා නේද? එහෙනම් ලියන් ලක්ෂණාංක 4. අග්‍රාණ්ඩුකාර ධූරයේ අහෝසි කොට ලියන් ලක්ෂණාංක 4 අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කරන්නේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් කියන එක මතක තියාගන්න හරි නේද right ලක්ෂණාංක 4 හැමෝම කියන්නේ අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම හරිද දැන් ලක්ෂණ 4ක් ඉගෙන ගත්තනේ 72 ආණ්ඩු ක්‍රමේ නව යෝජනා 4ක් ඉගෙන ගත්තා පුතා ඊළඟට තවත් වැදගත් ලක්ෂණයක් මේ කියන්න හද ඒ තමයි මූලික අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම්
ලෝකේ වාසය කරන මිනිස්සුන්ට තියෙනවා මූලික අයිතිවාසිකම් සමුදාය. ඔබ අහලා තිනේ මිනිස්සුන්ට උපතින්ම හිමි වෙලා තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් නේද? කැමති කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. කැමති ආගමක් අදහන්න පුළුවන්. කැමති තැනක වාසය කරන්න පුළුවන්. ඔයගේ මූලික නේද ඉගෙන ගැනීමේ අයිතිය තියෙන ඕන කෙනෙක්ට ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා අයිතිය තියෙනවා ඔවගේ නේද මිනිස්සුන්ට තියෙනවා මූලික මිනිස් අයිතිවාසිකම් ටිකක් ඒවා පාලකයන්ට නායකයන්ට කාටවත් අහිමි කරන්න බෑ කාටවත් ඒවා තහනම් කරන්න බෑ මම කැමති ආගම තමයි මම අදහන්නේ ඒක කාටවත් කියන්න බෑ ඔයා බෞද්ධ ආගමට ඇරලා හින්දු වෙන්න වා ඉස්ලාම් ආගමට එන්න බෑ මෙහෙමයි බෑ බෑ එහෙම කියන්න බෑ තේරුණා නේද මම කැමති ආගම තමයි මම අදහන මම කැමති කෙනා මට බඳින්න අවස්ථර තියෙනවා හරි නේද කැමති ආගමක් අදහන්න කැමති රැස්සාව මම කැමති රැස්සාවක් අමරයි තියෙන හරිද දැන් මම ඉගෙනගෙන හොඳ උපාධියක් අරගත්ත කියලා හිතන්නකෝ මට හිතුනොත් එහෙම ඒ උපාධිය තියන් මම නගර සභාවේ කුණු රැටරේ වැඩ කරනවා කියලා මට කාටවත් පෙරෙහි වෙන්න බෑ මේ අවෝ වාද උපාධියක් තියෙනවා රැටරේ වැඩ බෑ 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 එහෙම කියන්න බෑ තේරුණා නේද මට මං කැමති රස්සාව හරිද? ඒකට කාටවත් නිසි දාන්න බෑ. ඒකට තමයි මූලික මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ. ඔබ දන්නවද? ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළට ඇතුල් කරලා තිබුණේ නැහැ මීට කලින්. සෝල්බරි වේවා, ඩොනමෝර් වේවා, මැනින් ඩෙවන්ස්, මැනින් රූමැකලම් මේ කෝල් ග්‍රූප්. ඒ සුද්ධ හඳුන්වා දීපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙකවත් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සඳහන ඒ සුද්ධගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් වාර්තා කරලා තිබුණේ නැහැ ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ඉස්සෙල්ලාම ආණ්ඩුක්‍රමයකට ඇතුළත් කරා නම් ඇතුළත් කරේ 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවෙන් කියන එක මතක තියාගන්න මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය ඉස්සෙල්ලම ආණ්ඩුක්‍රමයක් ඇතුළට එබුවනා ඇතුල් කරා නම් ඒ ඇතුල් කරේ 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවට කියන එක මතක තියාගන්න වගන්ති අංක 18 පරිච්ඡේද අංක 18 පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ට හිමි වෙන මූලික මිනිස් අයිතිවාසිකම් මෙව්වා කියලා. තේරුණා නේද? ආන් රයිට්. එහෙනම් මූලික මිනිස් අයිතිවාසිකම් ඉස්සෙල්ලම ආණ්ඩුක්‍රමයකට ඇතුළත් කරන්නේ මොන ආණ්ඩුක්‍රමෙන්ද? 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවෙන්. හොඳ දෙයක්. ලියන්න ඊළඟ එක. මූලික මිනිස් අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම 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 රයිට් වරහන් අස්සලේන ප්‍රථම වතාවට කියලා පළමු වරට කියලා ලියන්නකෝ වරහන් අස්සලේන පළමු වරට වරහන් අස්සලේන මගේ පුතාලා පළමු වරට ඉස්සෙල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුළත් කරන්නේ 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවේ වගන්ති අංක 18 කියන පැහැදිලිව මෙන්න මේව තමයි මූලික මිනිස් අයිතිවාසිකම් ලාංකිකයෙක්ට හිමි වෙන. හරිද? ලියන අවසාන ලක්ෂණේ වග අවසාන යෝජනාව ලියන 72 ආණ්ඩුක්‍රමය ලියන බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාමේ බැඳීම අවසන් කිරීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාමේ බැඳීම අවසන් කිරීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාමේ බැඳීම අවසන් කිරීම මේ ආණ්ඩුක්‍රමයේ දකින්න පුළුවන් තවත් එක වැදගත් ලක්ෂණයක් තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාමේ බැඳීම අවසන් කරා කිසිම ලිඛිත බැඳීමක් නැහැ මහා බ්‍රිතාන්‍යත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ ලිඛිතව මහා බ්‍රිතාන්‍යත් එක්ක එහෙනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාමේ බැඳීම අවසන් කරනවා
72 ප්‍රථම ජන රජවස්ථාවෙන් කියන එක මතක තියාගන්න. ඔන්න ඔවෙනි වැඩග යෝජනා රස රටට හඳුන්වා දීපු අපීෂේ වැඩගත් ආණ්ඩු ක්‍රමයක් තමයි 1972 ප්‍රථම ජන රජවස්ථාව කියන්නේ. සිරිමාව මැතිණියගේ කාලේ කොල්වින් ආර්ද සිල්වා හදපු මේ ආණ්ඩු ක්‍රමය හොඳ ආණ්ඩු ක්‍රමයක්. මේක වැඩි කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දුන්නේ නැහැ. මේ වගේ හොඳ ආණ්ඩු ක්‍රමයක් අහෝසි කරලා ඒගොල්ලෝ ගෙනාවා අදටත් ලංකාවේ කුණු වෙන පල් වෙන නේද? ලංකාවට ප්‍රශ්න ගොඩක් ඇති කරපු 78 දෙවන ජන රජ ව්‍යවස්ථාව ජේ.ආර්. ලංකාවට ගෙනල්ලා ඒක අහෝසි කරගන්න බැරුව අපේ රටේ නායකයෝ ලක වෙනවා. හැම ඡන්දකෙදිම කියනවා මේක අවලංගු කරලා අලුත් එකක් ගේනවා කියලා. ඡන්දෙට එන්නේ 70ට අවලංගු කරනවා කියලා කියාගෙන හැබැයි බලයට ආවම අමතක වෙනවා. තා වැඩි කරගන්නවා බලේ. එහෙමයි දැන් ඉන්න පාලකයෝ. හොඳේ. හරි. එතකොට චන්ද්‍රිකා බලයට ආවෙත් එහෙමයි. මහින්ද බලයට ආවෙත් දෙවතාවේ මෙහෙමයි. මෛත්‍රීපාල මහත්තයත් කිව්වා මේක අවලංගු කරනවා කියලා. ගෝඨාභය මහත්තයත් කිව්වා මේක අවලංගු කරනවා කියලා. තේන පාටක් නෑ පුතේ. මේ 70ට ආණ්ඩු ක්‍රමයේ අවලංගු කරලා අපිටම ගැලපෙන හොඳ ආණ්ඩු ක්‍රමයක් මේකේ හදාගන්න ඕනි ඈ. රයිට්. 72 තිබුණා නම් හොඳයි. ඒ වලංගු කරානේ. රයිට්. එන 72 ආණ්ඩු ක්‍රමයේ දෙකේ හැකි වැදගත් ලක්ෂණ හයක් අපි ගණන් ගත්තානේ. අවසාන එක තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති විවස්ථානයේ බැඳීම අවසන් කරනවා. ඒක එක මූලික මිනිස් අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රමයට ඇතුළත් කරා. අග්‍ර ආණ්ඩුකාර ධූරයේ වෙනුවට නාම මාත්‍රික ජනාධිපති ධූරයේ හඳුන්වා දුන්නා. ලංකාවේ ඒකේ ජනරජයක් බව පිළිගත්තා. දීමණ්ඩල පාර්ලිමේන්තුව හොසි කරලා ජාතික රාජ්‍ය සභාව හඳුන්වා දුන්නා. ලංකාව වෙනුවෙන් හැදින්වුණු අපරට ශ්‍රී ලංකාව වෙනුවෙන් හඳුන්වන්න පටන් ගත්තා. ඔන්න ඔවෙනි වැදගත් යෝජනා ගොන්නක් සහිත අතිශය වැදගත් ආණ්ඩු ක්‍රමයක් තමයි 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව කියලා කියන්නේ. ඔබට අවස්ථාව දෙනවා විනාඩි දෙකක් ඇතුළත මේ වැදගත් ලක්ෂණ හය කටපාඩම් කරගන්න ඕනි. කියන මාතක එක කියන්නේ එක ලංකාව යන කියන එක මොකද ලක්ෂණාංක එක දීමණ්ඩල පාර්ලිමේන්තුව අහෝසි කොට ජාතික රාජ්‍ය සභාව පිහිටු වීම කියන ලක්ෂණාංක එක දීමණ්ඩල පාර්ලිමේන්තුව අහෝසි කොට ජාතික රාජ්‍ය සභාව පිහිටු වීම ඒක ලක්ෂණාංක එක දෙක ලංකාව යනුවෙන් හැඳින්වූ අපරට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වීම තුන ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම හැමෝම කියන්නේ ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම ඒ තුන හතර අග්‍රාණ්ඩුකාර ධූරයේ වෙනුවට නාම මාත්‍රික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම හතර කියන්නේ පස්වෙනි එක කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අතුලත් කිරීම හය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථාන් බැඳීම අවසන් කිරීම ඔන්න ඔවෙනි වැදගත් ලක්ෂණ හයක් සහිත ආණ්ඩු ක්‍රමයේ තමයි 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව කියන්නේ තක්ගාල දෙන අවස්ථාව ඔය කරුණු හය කටපාඩම් නැතුව ඉස්සරහට යන්න බෑ කටපාඩම් කරන්න කටුකොලේක ලියන්න නැතනම ඔබේ පවාඩම් කරන මේසේ ගා කටුකොලේක මතකද බලන්න ලියන්න 72 ලක්ෂණ ටික ටක් ටක් ගාලා ලියන්න පාඩම් කරලා 164.5 ඕරු විසි වරද ඔව් ඔව් අඩු 70 ගහගන්න බැරුණා නේ අපිටත් ගහන්න එනවා ඉතින් කොහමද අපි ගහන්න පැහැට බා අතේ රේට් එකක් තියෙන ඉතින් බැරිත් නෑ ඔට්ටුවක් දාමුත ඒසි නෑ අරක ටර්න් බෝල කාර ඉන්නවා චහල් චහල් ඉන්නානේ උගේ ලයින් ස උගේ ටර්න් වෙනවා බං බෝලේ ඒකනේ වැඩේ තියෙන්නේ ඌ රඟන ඌ තමයි අතන අමාරු බෝලර්ස් ඉන්නේ. උගේ ඕවර් හතර හිර වුණා. විකට් දෙකක් බැස්සොත් එහෙම මොකෝ වෙයි? අනාතයිනේ. සර් ඕවර් කියලා පාඩමක් නැහැනේ මේකේ. නෑෂල් නේද? එහෙම එකක් නැහැ. අර නංගි මල්ලි. අම්මෝ. හොඳ වැඩි. කොහමද ඒක? ඒ නේ සර් පාඩම කරන්නද? නෑ කරුණු හය පාඩම් කරන දා දින ශලින්දු. වාගේ මම නම් කරලා අහනවා. ඔව් මල්ලි. නංගි මල්ලි ඇවිල්ලා. නංගි මල්ලිද ප්‍රශ්නේද බලලා.
ගෙවල් ගාව කියන්නත් ලැජ්ජ මං අහනවා නෙත්සර ශලිදු ඔයාලා හැම කෙනෙක්ගෙම 72 ප්‍රථම ජන රජ අවස්ථා දෙකේ හැකි වැදගත් ලක්ෂණ 6 ආයිති බබ්බුක් බෑ කරුණු 6 විභාගට එවි ඒ නිසා පාඩම් කරා ඉක්මන් කරා ඉක්මනට පාඩම් කර දෙන්නත් අත් ගාලා කට්ටියම ඉක්මන් කරා හරි පාඩම්ද එළමයි ඔව් අපි ඉස්සරහට යන්න ඕනි පුතේ ඉස්සරහට කතා කරගෙන යමු ඉත බලන්න 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවේ දෙකේ හැකි වැදගත් ලක්ෂණ 6 අනිවාර්යෙන් කටපාඩම් වෙලා තියෙන්න ඕනි ඔව් අනිවාර්යෙන් අමතක කරන්න බෑ ඔබ දන්නවද මූලික මිනිස් අයිතිවාසිකම් ඉස්සෙල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කරා නම් ඒ ඇතුළත් කරේ 72 ආණ්ඩුක්‍රමයට 72 ආණ්ඩුක්‍රමේ වගන්ති අංක 18 පරිච්ඡේද අංක 18 පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකා පුරවැසියෙකුට භුක්ති විඳින්න පුළුවන් මූලික මිනිස් අයිතිවාසිකම් මොනවද කියන එක තේරුණා නේද රයිට් අපි ලියමු ඡේදයක් ලියන් ඡේදයක් මෙරට ඉතිහාසයේ පළමු වරට ඡේදයක් ලියන්න මෙරට ඉතිහාසයේ පළමු වරට ඡේදයක් මෙරට ඉතිහාසයේ පළමු වරට කොතනද සර් ඡේදයක් අර ලක්ෂණ 6ට යටින් මෙරට ඉතිහාසයේ පළමු වරට මෙරට ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළට මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුළත් කරන ලද්දේ 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 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව තුලටයි 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 එතෙන්ටම ලියන්න එහි 18 වන වගන්තියෙන් එහි 18 වන වගන්තියෙන් එහි 18 වන වගන්තියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ එහි 18 වන වගන්තියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ දක්වා තිබේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය දක්වා තිබේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය දක්වා තිබේ right වගන්ති අංක 18 පැහැදිලිව තියෙනවා මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ මොනවද කියන එක අවසාන වශයෙන් අහගන්න මේ විදියට ඔබ දන්නවද දැන් 72 ආණ්ඩුක්‍රමයට අනුව මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නේ අලුතෙන් ස්ථාපිත කරපු ජාතික රාජ්‍ය සභාවටනේ ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය කොච්චරද දන්නවද ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය වෙන්නේ අවුරුදු 6යි මේ ආණ්ඩුක්‍රමයට අනුව අවුරුදු 6යි තමයි මහමැතිවරණයක් තියලා ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරු තෝරාපත් කරගන්න අවුරුදු 6යි තමයි මහමැතිවරණේ තියන්නේ ජාතික රාජ්‍ය සභාව නිල කාලය අවුරුදු 6යි හැබැයි සෝල්බරි ආණ්ඩුක්‍රමයේදී දීමණ්ඩල පාර්ලිමේන්තුවේ නිල කාලය කොච්චරද සෝල්බරි එකේදී දීමණ්ඩල පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු කීයද කියන්න අවුරුදු 5යිනේ සෝල්බරි එකේ දීමණ්ඩල පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5යි හැබැයි 72 ස්ථාපිත කරපු ආණ්ඩුක්‍රමයට අනුව ජාතික රාජ්‍ය සභා නිල කාලය අවුරුදු 6යි 6න් 6ට තමයි මහමැතිවරණ තියලා රාජ්‍ය මන්ත්‍රණ මේ ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරු තෝරගන්නේ අගමැති නිල කාලය අවුරුදු 6යි කියන එකයි ඒකේ අර්ථය හරි නේද ලියන අවසාන ඡේදය ලියන්න 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවට අනුව 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 ජාතික රාජ්‍ය සභාවෙහි ජාතික රාජ්‍ය සභාවෙහි නිල කාලය ජාතික රාජ්‍ය සභාවෙහි නිල කාලය වසර 6කට සීමා විය ජාතික රාජ්‍ය සභාවෙහි නිල කාලය වසර 6කට සීමා විය එහෙනම් ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය අවුරුදු 6යි නේ අවුරුදු 6කට සීමා වෙලා තියෙන ජාතික රාජ්‍ය සභාවේ නිල කාලයක මතක තියාගන්න පුතේ හරි නේද රයිට් ඔතනින් 72 ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ගැන කතා කරලා ඉවරයි අපිට යහ පැත්තට ගියාම පුළුවන් 72 ආණ්ඩුක්‍රමයට අනුව ස්ථාපිත කරපු ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ චුට්ටක් හොයා බලන්න මොන වගේ අධිකරණ පද්ධතියක්ද 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරේ කියලා අපිට චුට්ටක් හොයා ගන්න පුළුවන් ඒ මාතෘකාව විශ්ලේෂණය කරාට පස්සේ බලන්නකො මාතෘකාව දාලා ඇති 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාවට අනුව අධිකරණ පද්ධතිය මොන වගේ අධිකරණ පද්ධතියක්ද මේ ආණ්ඩුක්‍රමෙන්
ලංකාව තුළ ස්ථාපිත කරේ කියලා අපි හොයාගෙන යන්න ඕනේ. ඔබ දන්නවද 72 ආණ්ඩු ක්‍රමයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන කරගත්ත ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ කරගත්ත අධිකරණ පද්ධතිය ලංකාවට හඳුන්වා දෙනවා. තේරුණා නේද? ශ්‍රේෂ්ඨාධිකරණය මූලික කරගත්ත අධිකරණ පද්ධතියක් තමයි ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒක අධිකරණ වර්ග කීපයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ කීපයකින් සමන්විත අධිකරණ පද්ධතිය ලංකාවට හඳුන්වා දෙනවා මේ ආණ්ඩු ක්‍රමය. අපි කතා කරමු 72 ආණ්ඩු ක්‍රමයට අනුව අධිකරණ පද්ධතිය ගැන. මාතෘකාව දාලා තියෙන නිසා චුට්ටක් ලියාගෙන ඉස්සරහට යා. ලියන්නේ මෙහෙම 1972 ප්‍රථම ජනරජීවස්ථාව තුල 1972 ප්‍රථම ජනරජ විවස්ථාව තුල 1972 ප්‍රථම ජනරජ විවස්ථාව තුල යුක්තිය පසෙන්දලීම සඳහා යුක්තිය පසෙන්දලීම සඳහා 1972 ප්‍රථම ජනරජ විවස්ථාව තුල යුක්තිය පසෙන්දලීම සඳහා ඇතිකල යුක්තිය පසඳලීම සඳහා ඇතිකල අධිකරණ කිහිපයකින් සමන්විත දැකගත හැකි අධිකරණ පද්ධතියෙහි දැකගත හැකි අධිකරණ පද්ධතියෙහි දැකගත හැකි අධිකරණ පහත දැක්වේ 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 එනම් අධිකරණ කීපයකින් සමන්විත අධිකරණ පද්ධතිය 1972 ප්‍රථම ජනරජ විවස්ථාවෙන් ලංකාවට හඳුන්වා දෙන්න කොල්වින් ආර්ද සිල්ව කටයුතු කරලා තිබුණා. හරණේද? ලියන්න මේ ආණ්ඩු ක්‍රමයට අනුව ලංකාවට හඳුන්වා දීපු අධිකරණ පද්ධතියේ තියෙන අධිකරණ ටික. ලියන්න 1 ශ්‍රේෂ්ඨාධිකරණය. 1 ශ්‍රේෂ්ඨාධිකරණය. 1 ශ්‍රේෂ්ඨාධිකරණය. හරිද? 1 ශ්‍රේෂ්ඨාධිකරණය. 2 මහාධිකරණය. 2 මහා අධිකරණය. මහාධිකරණය කියලා කියන්නේ අපි මහාධිකරණය. 2 මහාධිකරණය. මහා අධිකරණය. 1 ශ්‍රේෂ්ඨාධිකරණය. 2 මහාධිකරණය. 3 දිසා අධිකරණය. දිසා අධිකරණය. ඕද අදටත් ලංකාවේ තියෙනවා. අදටත් ඔය අධිකරණ ලංකාවේ තියෙනවා. හදේ ශ්‍රේෂ්ඨාධිකරණ අද තියෙනවා. මහා අධිකරණ ලංකාව අදත් තියෙනවා. දිසා අධිකරණ තියෙනවා. තුනම තියෙනවා. 4 මහේස්ත්‍රාත් අධිකරණය. 4 මහේස්ත්‍රාත් අධිකරණය. ඕකත් ලංකාවේ අදටත් තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා. මහා අධිකරණයේ තියෙනවා. දිසා අධිකරණයේ තියෙනවා. හැබැයි අද නැති. අද මෙයා මම මේ කියන්න හදන එක අද නැහැ. 72 ආණ්ඩු ක්‍රමයෙන් ලංකාවට හඳුන්වා දුන්නා ආණ්ඩු ක්‍රම විවස්ථාධිකරණය. ආණ්ඩු ක්‍රම විවස්ථා අධිකරණය කියලා අධිකරණයක් මේ ආණ්ඩු ක්‍රමයෙන් ලංකාවට හඳුන්වා දෙනවා. ලියන්න ආණ්ඩු ක්‍රම විවස්ථා අධිකරණය. ආණ්ඩු ක්‍රම විවස්ථා අධිකරණය. ආණ්ඩු ක්‍රම විවස්ථා අධිකරණය. රයිට්. ආණ්ඩු ක්‍රම විවස්ථා අධිකරණය කියලා නලුත් අධිකරණයක් ලංකාවට හඳුන්වා දුන්නේ 1972 ප්‍රථම ජනරජ විවස්ථාවේ. කෝ කියන්න බලන්න. 72 ආණ්ඩු ක්‍රමයෙන් හඳුන්වා දීපු
අධිකරණ පද්ධති දෙකයි හැක අධිකරණ පහක් තියෙනවානේ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණය කො අධිකරණ පහ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණය කියලා අධිකරණ පහකින් සමන්විත පුළුල් අධිකරණ පද්ධතියක් හඳුන්වා දෙන්න 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කටයුතු කරා කියන එක මතක තියාගන්න. හරණේද අධිකරණ පහ පාඩම් කරා ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ මොකක්ද ඈ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණය කියන එක මතක තියාගන්න. හරණේද right ඔය පහම ටිකක් ගල පාඩම් කළ දෙන්න. 72 ආණ්ඩුක්‍රමෙන් ස්ථාපිත කර අධිකරණ පති දෙකයි හැකි අධිකරණ පහ ඉක්මන් කරා. හසිත විසි තුනයි විකට් බිඳුවයි ඕවර් දෙකයි බෝල් දෙක අවිෂ්ක ෆර්නාන්ඩු 11යි මිනෝත් පාඩුක 23 නේන 22යි නේ 23යි ඒක ස්ලෝ සයිඩ් එක නේද එහෙම ගහුවොත් ගහවි පාර්ට්නර්ෂිප් එකදී ලකුණු 40ක 50කවත් ගහන්න අවුට් සර් ක්‍රිකට් එක අවුට් සර් 23යි ක්‍රිකට් එක ක්‍රූනල් පාණ්ඩ්‍ය කවුද ගියේ මිනෝත් බානුක ෂොට් එකට උඩින් ගියාද ගහන්න ගියාද නැහැ ඔඩක් කර ආ ෆෝම් එක වැඩි වුණා ඒක දැන ඒ කියන්නේ පරිණතභාවය නැහැ කියන එකනේ දැන් එන්න කවුද දනංජි සිරි ඒ මෙයා නැද්ද? බානුක නැත්ද? බානුක රාජපක්ෂ? නැහැ. ආබද. ආබද. ප්‍රවීණ ජයවික්‍රමත් නැහැ. ප්‍රවීණ ජයවික්‍රම බෝලර්ස් කෙනෙක් නේද? ඔව් ඌනේ ගිය පාර ගේ විකට් ටික ගලවුවා. ඌත් නැතුව සෙල්ලම් කරන්නේ. මම ඔක්කොම ආබාදද? ඇහ ආබාද. බානුක රාජපක්ෂ නැතුව මෙයා තුත් අද ටීම් එක කවුද ඉන්නේ? එක එක සීන්ස් උන් ඔක්කොම අංග විකල ආ වයි දුහසරන් ගණන් ඇතු අශේන් බණ්ඩාරය වෙන්ටි අපේ මේ අවුරුදු 18 20 කෝල් එක මැච් එකක් ගහම ඩැමේජ් වෙනවද බා මොනේ මන්ද ඈ එයාට 29 උන්ගේ පොට්ට යනවා අර මං ජයසූරියලා මේ අවුරුදු 50 ගණන්ලත් ගිහිල්ලා අර මේ ඉන්දියාවේ ටුවර් එකේ මේ සෙම් ෆයිනල් උද්දහලා කිසිම ආබාධයක් නැතුව දැක්කනේ ඒ මැච් එක කොහොම සෙල්ලම් කරන්නේ ජයසූරිය? මන්දම් පොඩි කොල්ලනස එකකින්ද උන්? අවුරුදු 50කට පනලාද කොහෙද? මැච් 5-10ක්ද ගහවන එක දිගට? කිසිම ආබාධයක් වුන්නේ නැහැ. අහන්නේ ෂෝට් එක 6 යන්නේ නැහැ සීගනේ උන්. ජයසූරියගේද? 50ක් නැහැනේ බං ඒකනේ. නෑ නෑ කෙට්ටුනිස. අනේ මන්ද බං කෙට්ටු දර අර අරුව එහෙම ඉන්දියාවේ කවුද අර කොල්ලෙක් ගහන්නේ මේ මොන මොකද හර්දිප් පාණ්ඩේද කොහෙද? අපි මැච් එක ගැන කතා කරනකොට ක්‍රිකට් ගැන කතා කරමින් ඉන්න වෙලාවේ අපේ ගෑන් ළමයි නිකන් හිටියේ නෑ අපේ කතා හොරෙන් අහගෙන හිටියා වගේම ඒගොල්ලෝ පාඩම් කරා 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දීපු අධිකරණ පද්ධතිය දෙකිය හැකි අධිකරණ මොනවාද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණය කියන අධිකරණ පහ මේ අධිකරණ පද්ධතිය තුළ දකින්න පුළුවන් කියන එක අපේ ගෑල් ළමයි හොඳට පාඩම් කරගෙන තියෙනවානේ රයිට් එතකොට අපේ දරුවනේ ඔබ දන්නවද 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව ලංකාවේ ඉහළම අධිකරණ දෙක උනේ
ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය 72 ආණ්ඩු ක්‍රමයට අනුව ලංකාවේ උඩම ඉහළම අධිකරණ දෙක උනේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය කියන එක මතක තියාගන්න. එහෙනම් 72 ආණ්ඩු ක්‍රමයට අනුව ලංකාවේ ඉහළම අධිකරණ දෙක උනේ ශ්‍රේෂ්ඨාධිකරණයයි මහාධිකරණයයි කියන එක මතක තියාගන්න. ලියන්න මේ විදිහට තරුදාලා ලියන්න පහලින් එතන ලියන්න තරුදාලා මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉක්මන් කරා මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන අධිකරණ දෙක ඌයේ මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන අධිකරණ දෙක ඌයේ ප්‍රධාන අධිකරණ දෙක ඌයේ ප්‍රධාන අධිකරණ දෙක ඌයේ ශ්‍රේෂ්ඨාධිකරණය හා මහාධිකරණයයි ශ්‍රේෂ්ඨාධිකරණය හා මහාධිකරණයයි එහෙනම් 72 ආණ්ඩු ක්‍රමයට අනුව ලංකාවේ ඉහළම අධිකරණ දෙක වෙන්නේ පුතා ශ්‍රේෂ්ඨාධිකරණයයි මහාධිකරණයයි කියන එක මතක තියාගන්න. ඔබ දන්නවද මේ 72 ආණ්ඩු ක්‍රමයට අනුව සියලුම සිවිල් නඩු විභාග කරපු අධිකරණය තමයි පුතේ දිසා අධිකරණය. ඕනම සිවිල් නඩුවක් විභාග කරන්නේ දිසා අධිකරණ තුල විතරයි. සියලුම සිවිල් නඩු විභාග කරපු අධිකරණයේ තමයි දිසා අධිකරණය. ඔය ඉඩම් නඩු, දීපල නඩු, දික්කසාද නඩු, රත්දඩ රත වාහන නඩු ඔය ඔක්කොම විභාග කරන අධිකරණය මොකද්ද? දිසා අධිකරණය. ඉඩම් නඩුවක් නම් ඔබට තියෙන ඔබට මොකක් කර අසාධාරණයක් වුණා ඔබ ඉඩමෙන් කැල්ලක් අල්ලපු ගෙදර කෙනා අල්ලගත්තා නම් ඔබ නඩුවක් දානවා මේ ආණ්ඩු ක්‍රමයට අනුව මොන අධිකරණයකද? දිසා අධිකරණයක නේද? එහෙනම් 72 ආණ්ඩු ක්‍රමයට අනුව සියලුම සිවිල් නඩු, ඉඩම් නඩු, දීපල නඩු, දික්කසාද නඩු, රථ වාහන නඩු වගේ සිවිල් නඩු සියල්ල විභාග කරන අධිකරණය තමයි දිසා අධිකරණය. හැබැයි අපරාධ නඩු, සියලුම අපරාධ නඩු විභාග කරන අධිකරණය උනේ මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය තුල කරන්නේ සියලුම අපරාධ නඩු විභාග කරන එක. අපරාධයක් සිද්ධ කරා නම් කවුරු හරි කෙනෙක් ඒකට විරුද්ධව ඇක්ෂන් එක ගන්න නඩු එක යහන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ තුල. මිනී මැරුමක් වේවා, වංචාවක් වේවා, හොරකමක් වේවා, දූෂණය වේවා, ඒ සියලු අපරාධ නඩු විභාග කරපු අධිකරණය තමයි මහේස්ත්‍රාත් අධිකරණය නේද? රයිට්. දැන් බලන්නකෝ නීති හදන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට අවුරුදු 12ක් 15ක් එක දිගට පාර්ලිමේන්තුව හිටපු කෙනෙක් නෝය රිෂාඩ් බදුරුදීන් මහත්තයා නේද? බදුරුදීන් මහත්තයාගේ ගෙදර අවුරුදු 16ක් යන බාල වයස්කාර දැරියා මෙහි කාර සේවයට ගෙනල්ලා වැඩ කරගෙන තියෙනවානේ. දැක්කනේ මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවනේ නේද? එතකොට නීති හදන තැන ඉන්න මන්ත්‍රී කෙනෙක්ගේ නිවසේ බාලවයස්කාර දැරියකින් වැඩ ගන්න තරම් අපේ රටේ මිනිස්සු කුහක වෙලා අඥාන වෙලා නේද? බොරු මවාපෑමක් නේ සමාජයට කරලා තියෙන බලනකොට නේද? විශ්වාස කරන්න පුළුවන් ද පුතේ? අද සමාජයක එක්ක බෑනේ නේද? මහලකෝට පොත් ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රට තියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සුරකින්නවා කියලා නීති හදන පාර්ලිමේන්තු වෙන මන්ත්‍රීවරුම හරම කොරනකොට ඉතින් මේ වගේ රටක් හදත හැකිද ඈ? බලන්නකෝ මේ ළමයා අපරාධ නැති. දැන් ඊයේ දැක්ක නේද පොලිසිය කියන භූමිතෙල් ගෙනාපු බෝතලයක් හොයාගත්ත කියලා නිවසේ. භූමිතෙල් අරගෙන ඇවිල්ලා තියෙන ඉතින් මොකටද ඈ? පොලිසිය කියනවනේ එතකොට මේකේ ළමයා හිතාමතා පුච්චගත් එකක් වෙන්න බැහැ කියලා නේද? ඉතින් වගේ ඉස්සරහට එළිවේ අපරාධනේ වතු කරේ දෙමළ ජනතාවගේ ඛේදවාචකයනේ මේ පෙන්නන්නේ. රුපියල් 30,000ක ණයක් පියවන්න නේද අම්මා දරුවා මෙහෙ කාර්සයට දීලා තියෙන්නේ.
නේද? සෝචනීය தত্ত্বය. ඒ ඔවෙනි සමාජයේ ඔවගේ හැංගිච්ච සිද්ධීන් තා ලංකාවේ කොච්චර ඇද්ද? පීඩාවටපත් වෙච්ච නේද? ඔවගේ විනාශ වෙච්ච, මැරිලා ගියපු, ලිංගික අතර ලක් වෙච්ච නේද? ඔවගේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති වෙච්ච දරුවෝ ලංකාවේ කොච්චර ඇද්ද? මේවා මාධ්‍යරේනේ බොහොම පොඩ්ඩයි. අතලොස්සා ඔහොම එකක් දෙකක් නැන්නේ කොච්චර ලංකාවේ වෙනව ඇද්ද නේ? ඉතින් ඒ වගේ නොදියුණු සමාජයක් ලංකාවේ තියෙන. බියකරු සමාජයක් ලංකාවේ තියෙන. ඔබ පරිස්සම් වෙන්න ඕනි. නේද ඔබ? යන එන ගමන පවා හරි අවබෝධයකින් පරිස්සමකින් යන්න ඕන රටක් මේක. හොඳේ. සෙල්ලම් නැහැ පුතා. ඒ නිසා හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඒ ගෙනීම හරහාද බුද්ධියක් එනවා. සමාජ දැනුමක් ඇතර බය නැතුව ඔබ නීතිය ගැන අවබෝධයක් තියෙන ඔබට. මේ සමාජේ කොණ්ඩ කෙලින් තියන් ජීවත් වෙන්න පුළුවන්. ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම ඔබට ලැබෙන්නේ ඔය වගේ රස්සාවක් නේ. නේද? ඔය වගේ ඔබට ලැබෙන්නේ ඔය වගේ කම්කරු රස්සාවක්. ඉතින් ඒ වෙනි රස්සාවක් කරලා මේ ජීවිතය දිනන්න බෑ පුතා. ඒ නිසා හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න හොඳ රස්සාවක් කරොත් ඔබට පුළුවන් හොඳ ජීවිතයක් ගත කරන්න. නැත්නම් එහෙම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න මේ. ඒ නිසා ඔබේ දෙමාපි මහන්සියෙන් ඔබට උගන්න. ඒ නිසා ඒකන හිතන්න ඉගෙන ගැනීම වෙනුවෙන් හිත යොදවන්න මේ දවස්වල හරි නේද ඉගෙනත් මතක් කරමින් ලියන්න ඊළඟ තරුව ලියන්න සියලුම ආකාරයේ සිවිල් නඩු විසඳන ලද්දේ සියලුම ආකාරයේ සිවිල් නඩු විසඳන ලද්දේ දිසා අධිකරණ තුලිනි සියලුම ආකාරයේ සිවිල් නඩු සියලුම ආකාරයේ සිවිල් නඩු විසඳන ලද්දේ දිසා අධිකරණ තුලිනි සියලුම ආකාරයේ සිවිල් නඩු විසඳන ලද්දේ දිසා අධිකරණ තුලිනි එහෙනම් හොඳට මතක තියාගන්න 72 අනුක්‍රමයට අනුව සියලුම ආකාරයේ සිවිල් නඩු විසඳපු අධිකරණයේ තමයි පුතා දිසා අධිකරණේ ඊළඟ තරව ලියන් සියලුම ආකාරයේ අපරාධ නඩු සියලුම ආකාරයේ අපරාධ නඩු සියලුම ආකාරයේ අපරාධ නඩු විසඳන ලද්දේ සියලුම ආකාරයේ අපරාධ නඩු විසඳන ලද්දේ සියලුම ආකාරයේ අපරාධ නඩු විසඳන ලද්දේ ආණ්ඩුක්‍රම sorry විසඳන ලද්දේ මහේස්ත්‍රාත් අධිකරණ තුලිනි මහේස්ත්‍රාත් අධිකරණ තුලිනි මහේස්ත්‍රාත් අධිකරණ තුලිනි ඒතර සියලුම ආකාරයේ අපරාධ නඩු විභාග කරපු අධිකරණයේ තමයි මහේස්ත්‍රාත් අධිකරණය දැන් බලන්න මේ ඉඳුවර හත්දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසියම් කෙනෙක් කඩ කරෝති අපි හිතමුකෝ පාලකයෝ කියලා රට පාලනය කරන පිරිස අපි හිතමුකෝ 72 ආණ්ඩුක්‍රමයට පරිබාහිර කටයුත්තක් කරොත් මේ රටේ පුරවැසියෙකුට පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරා කියලා ඊට එරෙහිව නඩුවක් ගොනු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තුල දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා එකක් හදලා තියෙනවානේ දැන් ඒ අධිකරණය අහන්නේ මොන නඩුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීමට එරෙහිව ගෙන නඩු දැන් කවුරුහරි කෙනෙක් නඩුවක් ගොනු කරනවා මෙන්න මේ දේශපාලඥයා මෙන්න මේ පාලකයා මෙන්න මෙයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කඩයුත්තක් කරනවා කියලා එතන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු නඩු ඒවට එරෙහිව දාන නඩු විභාග කරන අධිකරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා කියන්නේ. තේරුණා නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කවුරු හරි කෙනෙක් කටයුතු කරාද කිසියම් සිද්ධියක් වෙනවද ඊට එරෙහිව නඩුවක් දාන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුල කියන එක මතක තියාගන්න. තේරුණා නේද? ලියන්න පුතේ අවසාන තරුව. ලියන්න. ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳ ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳ ව්‍යවස්ථාමය ගැටලු ව්‍යවස්ථා මෙහෙම ලිය ව්‍යවස්ථාමය ගැටලු විසඳන ලද්දේ ව්‍යවස්ථාමය ගැටලු විසඳන ලද්දේ ව්‍යවස්ථාමය ගැටලු විසඳන ලද්දේ ව්‍යවස්ථාමය ගැටලු
විසඳන ලද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තුලිනි ව්‍යවස්ථාමය ගැටලු විසඳන ලද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තුලිනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තුලිනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තුලිනි රයිට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නඩු විභාග සියල්ල කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුල කියන එක මතක තියාගන්න. හර නේද? ඔන්න ඔතනින් 1972 ප්‍රථම ජන රජ ව්‍යවස්ථාව ගැන සම්පූර්ණයෙන් කතා කරලා අපි අවසන් කරනවා. 72 ආණ්ඩුක්‍රම ඔතනින් සම්පූර්ණයෙන් ඉවරයි. හර නේද? දැන් කතා කරන්න තියෙන 78 දෙවන ජන රජ ව්‍යවස්ථාව ගැනනේ අතිශය වැදගත්. 78 දෙවන ජන රජ ව්‍යවස්ථාව අදට මේ කතා කරන මොහොත වෙනකොට අපි යටත් වෙලා ඉන්න අපිව පාලනය කරන අපිව හැසිරෙන ආණ්ඩුක්‍රමයේ තමයි 1978 දෙවන ජන රජ ව්‍යවස්ථාව. අපි 얘 ගැන කතා කරමු. ඒකට හොඳම වෙලාව මේක නෙවෙයි. 78 ආණ්ඩුක්‍රමයට කලින් අපි 72 ආණ්ඩුක්‍රම ඉවරයිනේ දැන්. දැන් කටපාඩම් වෙලා ඉඳන් ගැටලුවක් නැහැනේ. දැන් බලන්න මේ වෙනකොට සෝල්බරි ආණ්ඩුක්‍රමයේ සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. මේ රටේ බිහිවෙච්ච දේශපාලන පක්ෂ ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. මේ රටේ පවත්වපු මහමැතිවරණ පිළිබඳ 77 වෙනකම් පවත්වපු මහමැතිවරණ ගැන අපි සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. 56 මැතිවරණයේ සහ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ සීමාවන් පිළිබඳ සම්පූර්ණයෙන් අපි කතා කරලා ඉවරයි. 72 ආණ්ඩුක්‍රමය ගැන අපි සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ 78 ආණ්ඩුක්‍රමය කතා කරලා නිදහසින් පස්සේ මේ රටේ දේශීය නායකයෝ මේ රට සංවර්ධනය කරන්න ගත්ත සංවර්ධන යෝජනා ක්‍රම සංවර්ධන සැලසුම් පිළිබඳ කතා කරාට පස්සේ මේ මාතෘකාව අපිට අවසන් කරන්න පුළුවන්. තේරුණා නේද? රයිට්. එතකොට දැන් මේකේ තියෙන අවසාන කොටස් ඒ පිටර වැදගත් නැහැ. අවසානම් කොටස් එච්චර විභාගයට කවදාවත් අහලා නැහැ. එච්චර වැදගත් නැහැ. අපි යම් සීමාවකට විතරයි මේ පාඩම කතා කරන්නේ. එතනින් ඒ සරල අවසාන කොටස් ටික අපි සාරාංශයක් වශයෙන් දීලා මේ පාඩම නිමවටපත් කරනවා පුතේ. එතකොට 78 ආණ්ඩුක්‍රමයේ 100% කතා කරනවා. මහවැලි සංවර යෝජනා ක්‍රමයේ ගල්ලොය ඒ වගේ සංවර්ධන සැලසුම් ගැන සම්පූර්ණයෙන් කතා කරලා අපිට පුළුවන් පාඩම නිමා කරා. හරි නේද? රයිට්. 72 ආණ්ඩුක්‍රමයේ ඉවරනේ. දැන් ඔබ ඔය ටියුට් එක වහලා අරගන්න ඕනි ඔබ සිතියම් පොත. සිතියම් පොත ගන්නකෝ මේ මාසේ. සිතියම් පොතේ අග තියෙනවනේ පින්තූර එකතුවක්. ඒ පින්තූර තුනක් කතා කරා නේද අපි? පින්තූර තුනක් කතා කරගත්ත නේද? ඈ? ඔව් සර්. පින්තූර තුනක් කතා කරානේ. අපිට තියෙනවා මේ ටියුට් එකේ පින්තූර අංක 4 5 6 කියන පින්තූර තුන අවසන් කරලා දැම්ම සිතියම් පොත ඉවරයි නේද එතකොට? ඒ පින්තූර තුන කතා කරාම සිතියම් පොත ඉවරද? විකට් දෙකයි සර්. ඈ? ඉවරයි සර්. විකට් දෙකයි. ලකුණු ගියේ. චාහල් ගැලෙන්නේ. ඔවර් ගියේ. 6යි. චාහල් තමයි සර් දුන්නේ වැඩි. හ්ම්. චාහල් තමයි එක ගත්තේ. චාහල්ගේ ඔවර් හතර තමයි බ්‍රේක් කරගන්න ඕන පරිස්සම් වෙන්න ඕන. අර අරුත් දානෝ සර් හොඳට වරුණ චක්‍රවර්ති. වරුණ චක්‍රවර්ති. අද අපේ අපේ ටිකට් ගැලෙවි දැන්නද? අද. ඔව් සර්. ඔව් ස්පිනර්ස් ලා ගැලෙවි. එහෙනම් පිච් එක පොඩ්ඩක් ටර්න් බෝලර්ස්ලාට වැඩ කරනවා ඇති. ටර්න් වෙනවා ඇති මේ වෙනවා නේ රෑ වෙනකොට. අවුසර් ටර්න්ලට තමයි. ඒ කියන්නේ චහල් වාසිය ගන්න ඕනේ එකකින් ඒ ඕවර් හතර බ්‍රේක් කරගත්තොත් මොකක් හරි කරලා ගත්තා. කවුද අවුට් උනේ? ධනංජය. ධනංජය. වන්දිය. ධනංජය සිට අවසාන මැච් එක දෙකදර මේ වේගය අඩු කරපු බෝල් එකටනේ මෙහෙම බැට් එක දාන ගිහලා වැදිලා අතේ වැදිලා බෝල් උඩ කියලා ගැච් එක ගන්න. තනි උඩ ගියා. ආ එයාට බෝලේ මැනේජ් කරන්න බැරි වුණා නේ ඒ වෙලාව. රයිට්. බලන්න. මේ ෆීල්ඩින් හොදයි සර් වුණා. ඔව්. අපි ඉස්සරහට යන්. ඔබේ සිතියම් පොත අරගෙන සිතියම් පොතේ අවසාන පිටුවල තියෙන පොතේ පින්තූර එකතුවා අපි පින්තූර තුනක් මේවිදි කතා කරගෙන තියෙනවා. අපි කතා කරමු පින්තූර අංක 4. ඇත්තටම පින්තූර අංක 4 කවුද ඉන්නේ? පින්තූර අංක 4 කවුද ඉන්නේ හසිත? ආ?
ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා හරියට හරි 72 ආණ්ඩුක්‍රමයේ සම්පාදනය කරපු 72 ආණ්ඩුක්‍රමයේ හදපු විවස්ථා සම්පාදක ඇමතිවරයා හසල දේශපාලනික බුද්ධියක් තිබිච්ච ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා තමයි මේ පින්තූරංක හතරේ ඉන්නේ එහෙනම් ඔබෙන් අහනවා මෙහි දෙක්කෙන පුද්ගලයා කවුද මේ වෙන කවුරුවත් නෙවෙයි කොල්වින් ආර්ද සිල්වා මහතා ලියන් කොල්වින් ආර්ද සිල්වා මහතා කොල්වින් ආර්ද සිල්වා මහතා හැමෝම ලියන් කොල්වින් ආර්ද සිල්වා මහතා මේ ඉන්නේ කොල්වින් ආර්ද සිල්වා කියන එක මතක තියාගන්න කොල්වින් ආර්ද සිල්වා කොල්වින් ආර්ද සිල්වා තමයි මේ ඉන්නේ ඔබෙන් අහනවා සමාජවාදී අදහස් දරෝ නිසා මෙතුමා නියෝජනය කළ ප්‍රජාව සමාජවාදී අදහස් දරන්නේ නැක්නේ මෙතුමා ඒ නිසා මෙයා මොන ප්‍රජාව දහනෝ නියෝජනය කරේ මේ රටේ මොන ප්‍රජාව නියෝජනය කරපු කෙනෙක්ද කියන්න එළමයි මෙයා මෙයා නියෝජනය කරන්නේ පුතා වාමානසික ප්‍රජාවනේ සමාජවාදී අදහස් දරන්නෙක් නිසා මෙයා ඉන්නේ වාමානසික කඳවුරේනේ වාමානසික ප්‍රජාව තමයි මෙයා නියෝජනය කරලා තියෙන්නේ දැන් වාමානසික ප්‍රජාව වාමානසික ප්‍රජාව නියෝජනය කරලා තියෙන්නේ එහෙනම් සමාජවාදී අදහස් දරෝ නිසා මෙතුමා නියෝජනය කළ ප්‍රජාවට කියන්නේ වාමානසික ප්‍රජාව වාමානසික ප්‍රජාව තමයි මෙතුමා නියෝජනය කළා තියෙන්නේ. ඔබෙන් අහනව නේද? මෙතුමා පිහිටු වීමට පුරෝගාමී වූයේ කුමන දේශපාලන පක්ෂයේද? මෙතුමා විසින් හඳුන්වා දෙන ලංකාවට හඳුන්වා දීපු දේශපාලන පක්ෂය මොකක්ද? මෙතුමා ලංකාවට හඳුන්වා දෙන දේශපාලන පක්ෂය තමයි 1943 හඳුන්වා දුන්න බොල්ෂෙවික් ලෙනින් පක්ෂ. දැන් මෙතුමාගේ දේශපාලන පක්ෂ දැන් සමසමාජ පක්ෂ පිහිටුවන්නත් එයා උදව් කරලා තියෙනවා. සමසමාජ පක්ෂ හදන්නත් මෙයා උදව් කරලා තියෙනවා ඒක ඇත්ත. හැබැයි මෙතුමාගේ නායකත්වයෙන් මෙතුමාගේ පුරෝගාමීත්වයෙන් ලංකාවට හඳුන්වා දෙන දේශපාලන පක්ෂය තමයි 1943 හඳුන්වා දීපු බොල්ෂෙවික් ලෙනින් පක්ෂය. ලියන් බොල්ෂෙවික් ලෙනින් පක්ෂය. බොල්ෂෙවික් ලෙනින් පක්ෂය මෙතුමා හඳුන්වා දෙන ලංකාවට බොල්ෂෙවික් ලෙනින් පක්ෂය බොල්ෂෙවික් ලෙනින් පක්ෂය 1943 ලංකාවට හඳුන්වා දෙනවා කොල්වින් ආර්ද සිල්වා බොල්ෂෙවික් ලෙනින් පක්ෂය හරිද ඊළඟට අහනව නේද පසු කාලීනව මෙතුමා විසින් මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ කුමක්ද මෙතුමා ලංකාවට හඳුන්වා දීපු ආණ්ඩුක්‍රමයේ තමයි අද අපි කතා කළ අවසන් කරපු 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. ලියන් 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. හොඳ ළමයි වගේ ලියන්. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හදපු ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා තමයි ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා කියලා කියන්නේ. හරි නේද? Right. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව අංක 5 පින්තූරණ අපියා දැන් 4 කොල්වින් ආර්ද සිල්වානේ 5 වෙනිය ලස්සන පුද්ගලයේ කඩවසම් පුද්ගලයේ ඔබෙන් අහන මෙහෙ දැක්කෙන පුද්ගලයා කවුද මේ පින්තූර අංක 5 ඉන්නේ කවුද එල්.එම්. පෙරේරා ආචාර්ය එල්.එම්. ලංකාවේ ප්‍රථම විපක්ෂ නායක ලංකාවේ ප්‍රථම විපක්ෂ නායක ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂ නිර්මාතෘවරයා ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා පින්තූර අංක 5 ලියන් ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ආචාර්ය එන්.එම්. පෙරේරා තමයි පින්තූර අංක 5න් නිරූපණය කළා තියෙන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා මෙතුමා විසින් බිහි කළ දේශපාලන පක්ෂයේ කුමක්ද මෙතුමගේ දේශපාලන පක්ෂය ලංකා සමසමාජ පක්ෂය ලංකා සමසමාජ පක්ෂය ඒ බිහි කළ වර්ෂයේ
ලංකා සම සමාජ පක්ෂ බිහි වෙන්නේ කවද්ද 1935 very good 1935 ලංකා සම සමාජ පක්ෂ බිහි කරන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා 1935 ඔබෙන් අහනවා ලංකාවේ පළමු විපක්ෂ නායකවරයා ඌයේ කවුද වෙන කවුරුවත් නෙමෙයි මෙතුමමයි ආචාර්ය එන්.එම්. පෙරේරාමයි ලංකාවේ ප්‍රථම විපක්ෂ නායක වෙන්නේ කවුද ආචාර්ය එන්.එම්. පෙරේරා ඔබෙන් අහනවා අවසාන ප්‍රශ්නේ මෙරට වාමාංශික ප්‍රජාව තම දේශපාලන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ප්‍රචාරක මාධ්‍ය ලෙස භාවිතා කරන ලද්දේ කුමක්ද අපේ රටේ වාමාංශික ප්‍රජාව තමන්ගේ කඳවුර නේද ජනප්‍රිය කරගන්න තමන්ගේ දේශපාලන කඳවුර බලවත් කරගන්න ප්‍රචාරක මාධ්‍ය බවට භාවිතා කරේ මොකද්ද මතකද මම කියන්නේ සූර්යමල් ව්‍යාපාරය බොහොම හොඳයි මෙරට වාමාංශික ප්‍රජාව තම දේශපාලන ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රචාරක මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ සූර්යමල් ව්‍යාපාරය කියන එක අමතක කරන්න එපා උත්තරේ තමයි සූර්යමල් ව්‍යාපාරය මොකක්ද සූර්යමල් ව්‍යාපාරය කියන එක අමතක කරන්න එපා හර නේද 6 නිදහසේ පියා ජාතියේ පියා මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහතා තමයි මේ ඉන්නේ ඔබෙන් අහනවා මෙහෙ දෙක්කෙන පුද්ගලයා කවුද මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ලෑන් මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහතා මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මහත්තයා තමයි මේ ඉන්නේ ටිකට් 3යි ඔව් මෙතුමා ඓතිහාසික වශයෙන් වැදගත්වන්නේ කවර කරුණක් නිසාද මෙතුමා ඓතිහාසික වශයෙන් වැදගත්වන්නේ කවර කරුණක් නිසාද ඩී.එස්. සේනානායක මහත්තයා ඉතිහාසෙ වැදගත්වන්නේ නේද නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වෙච්ච නිසා එන උත්තරේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහත්තයා මෙතුමා හැඳින්වීමට භාවිතා කරන ගෞරව නාමය කුමක්ද ඔබෙන් අහනවා ඩී.එස්. සේනානායක මහත්තයා හඳුන්වන්න භාවිතා කරන අන්වර්ථ නාමය ජාතියේ පියා ජාතියේ පියා ජාතියේ පියා නිදහසේ පියා ඩී.එස්. සේනානායක ලියන් ජාතියේ පියා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ඩී.එස්. සේනානායක මහත්තයා ජාතියේ පියාද නිදහස් අධ්‍යාපනයේ පියා කවුද සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර නේද ඔව් නිදහස් අධ්‍යාපනයේ පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර නේද ඊළඟට ආසියා රුධිසිනෝ කියන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක නේද ඒ වගේ ජාතියේ පියා කියලා කියන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාට ඔබෙන් අහනවා ඊළඟට මෙතුමා බිහි කළ දේශපාලන පක්ෂය මෙතුමා ලංකාවට හඳුන්වා දෙන දේශපාලන පක්ෂය තමයි 1946 හඳුන්වා දීපු එක්සත් ජාතික පක්ෂය නේද? එයන් 1946 ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂය 1946 ස්ථාපිත කරපු එක්සත් ජාතික පක්ෂය ඩී.එස්.ගේ නිර්මාණය. එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මහත්තයා. ඔබෙන් අහනවා ප්‍රශ්න අංක 5 විදියට මෙතුමා 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන් හෙබ වූයේ කවර විධායක සභාවක සභාපති තනතුරද ඩී.එස්. සේනානායක මහත්තයා 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ එක විධායක කාරක සභාවක සභාපතිවරයෙක්නේ දැන් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්තයා නා අධ්‍යාපනයේ පිළිබඳ කාරක සභාවේ සභාපතිනේ අන්න ඒ වගේ ඩී.එස්. සේනානායක මහත්තයා මොන කාරක සභාවේ සභාපතිවරයාද කියලා ඔබෙන් අහනවානේ ඔබේ උත්තරේ මොකද්ද කෘෂිකර්ම ඔව් නේද කෘෂිකර්මයේ සහ ඉඩම් පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිවරයා වීම නේද ලියන උත්තරේ කෘෂිකර්මයේ සහ ඉඩම් පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිවරයා වීම කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ
වේදහායක කාරක සභාවේ සභාපතිවරයා වීම එහෙනම් කෘෂිකර්මයේ සහ ඉදම් පිළිබඳ වේදහායක කාරක සභාවේ සභාපතිවරයා තමයි සී ඩබ්ලිව් මේ 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 ඩී එස් සේනානායක මහත්තයා අවසාන ප්‍රශ්නෙ අහන කෙනෙක් උත්තරේ පුළුවන් නම් දෙන්න කෙනෙක් මෙතුමා විසින් රටට දායාද කළ වාරි ව්‍යාපෘතිය කුමක්ද මෙතුමා හදනා දෙවන්ත ජලාශය වාරි කර්මාන්තයක් හදන අම්පාර පැත්තේ මොකක්ද ගල් ඔය හරස් කරලා හරියට හරි ගල් ඔය ජලාශයේ හෙවත් සේනානායක සමුද්‍රයේනේ ගල් ඔය ව්‍යාපාරය ලංකාවට ජනිත කරන්නේ ඩී.එස්. සේනානායක මහත්තයා ගල් ඔය ව්‍යාපාරය ඒකේ තමයි සේනානායක සමුද්‍රයේ තියෙන්නේ නේද එයාගේ වාරි ව්‍යාපෘතිය තමයි ගල් ඔය ව්‍යාපාරය ලියන උත්තරේ ගල් ඔය ව්‍යාපාරය ගල් ඔය ව්‍යාපාරය ගල් ඔය ව්‍යාපාරය වරහන් අස්සේ ලියන්න ගල් ඔය ව්‍යාපාරය කියලා ලියලා වරහන් අස්සේ ලියන්න මේ යටතේ සේනානායක සමුද්‍රයේ හෙවත් ගල් ඔය ජලාශයේ ඉදිකරන ලදී මේ යටතේ සේනානායක සමුද්‍රයේ හෙවත් ගල් ඔය ජලාශයේ ඉදිකරන ලදී ගල් ඔය ජලාශයේ ඉදිකරන ලදී ගල් ඔය ජලාශයේ ඉදිකරන ලදී මේ යටතේ සේනානායක සමුද්‍රයේ හෙවත් ගල් ඔය ජලාශයේ ඉදිකරන ලදී ගල් ඔය ජලාශය ඉදිකරන ලදී රයිට් ඔන්න දැන් ඔය සිතියම් පුතේ පින්තූර 6ම ඉවරයිනේ හරිද ඔය සිතියම් පුතේ පින්තූර 6ම අපි ඉවර කරලා තියෙන්නේ හොඳයි ඔය සිතියම් පුතේ තව සතියක් මාක් කරන්න තියෙනව නේද 6ක සතිය ඈ කතා කරා සර් එකක කෙල්ලුනාරද සිල්වාගේ පක්ෂ ප්‍රජාව මොකද්ද වාමානසික ප්‍රජාව පුතේ වාමානසික ප්‍රජාව තව සතියක් මාක් කරන්න තියෙනවා සතිය අංක 4 ඔව් සර් ආව් ඒකේ අමාරු තැන් තියෙනවද ඔබට මාක් කරන්න බලලා මම මාක් කළා දානවද ඔව් සර් ආව් මේ තවමත් අනේ අපේ ගෲප් එකට ඇඩ් උන් නැත්නම් අලුත් මේ මාසේ ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් ෆොටෝ එක දාන ටියුට් එකේ ඇඩ් වෙන්න මොකද හේතුව ලබන මාසේ කිසිම කෙනෙකුට වෙනම ගෲප් එකට ලින්ක් එක දාන්නේ නැහැ මේ ගෲප් එක විතරයි දිගටම අරගෙන යන්නේ මේක සම්පූර්ණයෙන් ටියුට් ගත්ත අයක එකතු කරගන්න වෙනවා ඔබට දීලා තියෙනනේ අංකයක් ටියුට් එකේ ওই අංකේ තමයි ලබන මාසෙත් ඔබේ ටියුට් එකේ අංක වෙන්නේ ඔබ ඇවිල්ලා ඉල්ල ගන්න ඕන ඔබේ අංකයේ තියෙන ටියුට් එක ඔබ 131 නා ඔබ 131 ටියුට් එක තමයි ඉල්ලන්න ඕන ඔබ 350 අංකයේ තියෙන ටියුට් එක නම් මේ මාසේ අරගෙන තියෙන එන ලබන මාසේ එනකොට ඔබ අරන් එන්න ඕන එන දෙමාපියන්ට ඔබේ ටියුට් අංක ලියලවන්න කොලේක එතකොට මේ 351 ටියුට් එක දෙන්න මට කියලා ඉල්ලන්න ඕන එතකොට ඔබේ ටියුට් එකයි දෙන්න තේරුණා නේද ඒ නිසා ওই අංකයේ දිගටම ඔබ භාවිත කරන්න වෙයි මාරු දෙකක් තියෙන කට්ටිය ඈ අංක දෙකක් තියෙන කට්ටිය මොකද්ද කියන්නේ අංක දෙකක් තියෙන විදියක් නැහනේ සර් මට තියෙන්නේ මේ මොකද්ද අර පාඩම තියෙන එකේ තියෙන 334 විචන එකේ 338 ආ අන්න ඒව නිවැරදි වෙනවා එතකොට වෙන්නේ ඔයාගේ ඔයා ගන්න ඕන තියරි අංක ටියුට් එක තියරි එකට හර නේද තියරි හර නේද එහෙමයි හදලා තියෙන්නේ තියරි එකට රිවිෂන් එකේ අංකයට නෙවෙයි තියරි එකට හොඳේ හරි සර් ටෙලිග්‍රෑම් ගෲප් එක කොහොමද ළමයි Telegram group එක 3000ට ඇවිල්ලා තියෙනවා ඒක හදන්න ඔබ තමයි ලොකුවට දායකත්වය දෙක්කුවේ මට මෙන්න මේ දවස්වල group එකේ සක්‍රීය වැඩ කරන්න බැරි වුණා මේ gedara පොඩි වැඩ වගේක් කරා මම මේ දවස් ටිකේ චුට්ටක් මහන්සි වුණා මේ gedara වැඩ නේ මේ දවස්වල ඉදිකිරීම් පැතිවල චුට්ට වැඩ වගේක් කරා මේ ඔව් ඒකත් එක්ක මට චුට්ටක් අඩුනා නිසා මේ අපි මේ ළඟ ඥාතී කුට්ටියක් රෝගී තත්ත්වයට පත් වෙලා අපේ ළඟ ඥාතී ලෙඩ වෙලා පොතේ හොස්පිටල් නමත්තල තිබුණ මම ඒ දවස් කීපයක් ඒ වටත් යන්න වුණා මට හොස්පිටල් එකට ඒ ඒ වගේ සාධකත් බලපෑවා ඉතින් ඒ නිසා මට මේ දවස් ටික පොඩ්ඩක් කාර්යබහුල වුණා මේ ඒකයි මේ ඔව් තව පොඩි වැඩ වගේකුත් මේ දවස්වල මේ බිසි වෙලා තියෙනවා ඒ වගේ ඒකෙත් පොඩි වැඩ වගේයක් කර කර හිටියේ ඉතින් මේ පොඩ්ඩක් බිසි වුණා මට ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක මේ පොඩ්ඩක් සම්බන්ධ වෙන්න බැරි වුණේ ඒකයි නමුත්
දැන් දිගටම යනවා බය වෙන්න එපා ප්‍රශ්න දාලා තිනවා මාතත් රෑ ප්‍රශ්න දෙක තුනක් දාන්නා ඔයාලා එකතු වෙන ගෲප් එකකට 3000 ආවා 3000 කාව ගැන ලොකු ජයග්‍රහණයක් නේද හොඳයි ඒකේ ප්‍රශ්න දාලා තිනවා ප්‍රශ්න කරන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපි ළඟදිම ටෙස්ට් එකක් කරමු ආයි නේද මේ මට මේ සතියේ බ්‍රහස්පතින්ද හෝ සිකුරාද උදේ පන්තියක් දාලා දෙන්න පුළුවන්ද උදේ 9:00 ඉඳලා 9:30 ඉඳලා පුළුවන් පුළුවන් සර් ඔව් මට බ්‍රහස්පතින්ද හෝ මං හෙට සඳුදා ඩිවිෂන් පන්ති හෙට 4 තියෙනවා අපි හෙටම 4ට පටන් ගමු දැන් ගිසරි සඳුදා වේල පරක් වුණා සර් ගිසරි මෙතන මේ 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 සූප් මොකද මෙන්න මේ 7ටනේ කවුන්ටර් වල සිග්නල් නැතුව මල ජංජාලයක් වුණානේ මේ බරගවස ක්ලාස් දාලාද හෙට ගන්නවා අවසදී 10 මාරණකන් තියෙනවා උදේද රෑ කවද්ද සිකුරාදා උදේ කියන්නේ අපුලක් කතා කරන්නේ උදේ කියන්නේ අපි රෑ නෙමෙයි උදේ හරි ළමයෝ මේ උදේක දාගන්න මේ try කරන්නේ මේ අපි දන්න මම දන්න අජිත් ජීසිංහසගේ සිකුරාද රෑ පන්ති තියෙනවා කියලා මම නොදන්නේ time table හරි එහෙනම් ආ මැච් එක දිනයි නේ හෙට තියෙනවා රිවිෂන් එක සඳුදා හන්දෑවෙ 7ට කට වරද්ද ගන්න 8 වෙනකම් පන්ති හා ඉතින් අවුල නැහැ 8න් පස්සේ නැහැ 9ට එන්න කොහොම හරි දැන් මේ අද 9ට ගම්බුස පන්තිය හා රිවිෂන් එකද නෑ නෑ අද පන්ති අද පන්ති 9ට ගමු කියන ඉතින් අතහමාට පටන් ගත්තා යද ඉතින් හරිද संबंध संबंध ඒගොල්ලෝ අපි ලැබෙන මාසෙත් එනවස ක්ලාස් එකට ටියුට් ටික ගෙන්න ගන්න ඕන කියලා මට ආයෙ ඒගොල්ලෝ ඇඩ්‍රස් දාන්න ඕනේ මේ WhatsApp group එකට. එයාලගේ මට දාන්න. ඔයාලා එයාලගේ ඇඩ්‍රස් මේ තපල කරන්න ඕන කියලා මම ඉක්මනින් තපල කරන්නා. එතකොට පාඩම් පටන් ගන්නකොට ඔබ ටියුට් ටික ඇවිල්ලා තියේ. හර නේද? මම ගොඩක් දුරසේ. ඒ නිසා සාර දෛනික ප්‍රශ්න ටිකක්. දෛනික ප්‍රශ්න ටික දැම්මේ. දවස් දෙකේනේ දැම්මේ. මොනවයි? ඒ ප්‍රශ්න 10 10 දැම්මේ. අර ලියලා දානේවද? ඔව් ඒක කරාද ඔයාලා ඇතුයිද ඈ ඒක දාන්න ඕක නියමයි ඔව් සර් ක්ලාස් එක ඒක ප්‍රශ්න 10ක් දානද හැමදාම උදේට දාන්න හා දාන්න සර් ෂා ඔබ ලියනවා නම් මම දාන්න අයියෝ ඉගෙන ගන්න සර් මේ ඉතින් ඔයාලා දැන් මේ අහන්න අර ඔය ඔය ටියුට් පහේ තියෙනවනේ ටෙස්ට් পেපර් එකක් වාරපා පරීක්ෂණ ටියුට් එකක් කරන්නත් තියෙනවා අපිට. ඒකෙත් තියෙනවා රචනා ප්‍රශ්න 9ක් සුපිරි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටියුට් එකත් ඉවර කරන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. හරිද? ඒ නිසා සර් අව් අද කේ රෙකෝඩින් එක දාන්න කවද්ද? අද අද පන්තියේ රෙකෝඩින් එක දෙන්නම් පුතාට මම ලබන වෙනකොට ප්‍රමාසයේද? නෑ නෑ. අඟහරු වාදර දෙන්න. රෙකෝඩින් එක. ආ අඟහරු වාදර දෙන්න. රචනා පේපර් එකක් ඉවර කරගමු හරි ඊට පස්සේ අකුලට බඩු හරි වගේ කාගේද බාරක් ගහන්න බෑ කණේ මන්ද මුංස
එතකොට අපි බ්‍රහස්පතින්දව සිකුරාදා උදේක තියරි ක්ලාස් එකක් දාමු 70 කාණ්ඩ ක්‍රමී ඉවර කරගන්න අමතර පන්තියෙන් ඊට පස්සේ සෙනසුරාදායි ඉරිදායි කරාම පාඩම ක්ලෝස් තියරි රිවිෂන් එක ටිකක් ඉතුරු වෙනවා ඒක කිහිමි හිමීට යමු රිවිෂන් එක කිහිමි හිමීන් යමු ඊට පස්සේ ඒක ටිකක් ඉවර කරගත්තට පස්සේ අපි ලබන මාසේ පාඩම් දෙකක් කරමු 10 වසරේ 5 වෙනි පාඩමයි 10 6 වෙනි පාඩමයි තමයි විශේෂයෙන්ම 6 වෙනි පාඩම සම්පූර්ණ 100%ක් කතා කරලා නැහැනේ 6 වෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා 5 වෙනි පාඩමේ කොටසක් වෙන ඉවර කරන ඒ ටිකක් ඉවර කරලා මේ පාඩම් දෙකේම වැඩ පොත් දෙක සම්පූර්ණයෙන් රිවිෂන් එක ඇතුලේ කතා කරලා අවසන් කරනවා රිවිෂන් එක ඇතුලේ පින්තූර ටික සම්පූර්ණ වැඩ පොත් ටික ඉවර කරනවා ඒකේ රිවිෂන් එක ඇතුලේ ඒ ටිකත් එක්ක සිතියම් පොත් එක්කම අංග සම්පූර්ණ පාඩම් දෙක වැඩසටහනක් තමයි අගෝස්තු මාසෙල සම් කළ තියෙන්නේ හරණේද රයිට් එහෙනම් ඔබ මට කිව්වා ප්‍රශ්න 10ක් දාන්න කියලා මං හෙට උදේ Telegram group එකට දාන්න Telegram එකට ඈ Telegram එකට දානවා දාන්න ආ WhatsApp එකට දාන්න හා හා Telegram එකට දැම්මත් ඔයාලා Telegram එක බලනවා ඒකයි බලන්නේ නැහැ බලන්නේ නැති සර් ඈ මේක බලන්නේ නැහැ බලන්න ඒකට පැකේජ් නැහැ නේද ඒකට පැකේජස් නැති නිසා තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ කිසිම සමාගමක් පැකේජ් එක දෙන්නේ නැහැ නේද නේද අපි ෂෙඩියුල් වල දෙනවා අච්චා මොබිලර් වල දෙනවනේ සර් ඔව් ඔව් හරි එහෙනම් ප්‍රශ්න 10ක් දාන්න MCQ කීපයක් දාන්න Telegram එකට ඒ ටිකත් කරන්න හෙට හැන්දෑවේ 7ට මොන ගැන බලාපොරොත්තු වෙන්න අපි සමගගෙන යනවා ඔයාලගේ ඉදිරි පිටින් ඔයාලගේ දුරකථනයෙන් ඔයාලගේ පරිගණකය හා තුලින් එන 73 එකට මොන ගැන බලාපොරොත්තු වෙන් අපි යන්නේ ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මොනවද මේ ප්‍රශ්න අගහන මැච් එකට ජය මැච් එක පරාදයි දිනේ දිනනවා මැච් එකේ ප්‍රශ්න තමයි දෙන්නේ මේකට ගැල්ලමයි කතා කරන්න මොනවද මේ ප්‍රශ්න මේ කටමයි කළුව ප්‍රශ්න නෙවෙයි කියන්නේ ප්‍රශ්න ගැල්ලමයි අද ක්ලාස් එකේ ප්‍රශ්න නැහැ සර් ප්‍රශ්න නැහැ සර් මේ පාඩම තේරුණාද දැන් මේ උගන්න අනහන පිළිලම කොට නිහඳ වෙන්න මේ උගන්නපු කොටස් වල දැන්ට ළමයින්ට ගැටලුකාරී තැන තන අපිට අනේස මෙන්න මේ කොටස් තේරුන්නේ නැහැ කියලා කාර්ය ගැටලුවක් තියනවාද නැහැ සර් මේ 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 උගන්න කොටස් පැහැදිලි නෙමේ පාඩම නේ සර් මැතිවරු ඉතිහාසය ගැන පොඩ්ඩක් කිව්වොත් අවුලක් ඔව් සර් ඔව් සර් ඔව් දැන් මේවා ඔබට කවදාවත් මුණ ගැහිච්ච නැති අලුත් විශේෂ කොටස්නේ ඒ නිසා ටිකක් මේවා ටිකක් නුහුරුයි නුහුරු නිසා කෙනෙක්ට ඉක්මනින් අමතක වෙන්න පුළුවන් ඒ නිසා නෝට් එක බලන්න අච්චුපත බලන්න එකපාරක් දෙපාරක් පාඩම් කර දැන් ක්ලාස් එක පටන් ගන්න කලින් විනාඩි 20 විතර කලින් සීට් එකේ වාඩි වෙලා ඔබේ පොත් මේසෙක වාඩි වෙලා ඔය උගන්නපට එක සැරයක් කියවන් 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 එන්න පාඩම් පටන් ගන්නකොට එහෙම ක්‍රමයක් අනුගමනය කරන්න තොරව පාඩම් ගන්න මහ ලොකු දේවල් මම සරලව පැහැදිලි කරන්න නැහැ ඇයිසෙ ඔව් වෙලාවක් කරන් මම ගන්න පැහැදිලි කරන්න දැන් පාරම වේගෙන් යන්න ඕන ඒ ගියා නැත්නම් මේක ස්ලෝ කරගෙන හිමිහිට මේ ලියන් එන්න මේ පාඩම අමාරුයි දැන් ඉස්කෝලේව කරලා තිනේ ඔය පාඩම් ඉස්කෝලේ කරපුවා දැන් නැතිනේ කොහමද ඔවා ගියපු විදිය නේද අපි ඒකනේ අදිසර් ගෑන කොල් එකක් ඇවිල්ලා අනිවාර්යෙන් ඉතිහාසයට අලුත් Thank you right එන මම යන්න ජය වේවා සුරාත්‍රියක් ගොඩයි ජය වේවා සර් ජය වේවා බුදු සරණයි right වෙඩින් වල දාන්න විගත් කීයද උනාද 3යි 3යි විතර 3යි ඔවස් මඩයි 3යි 81 81 අවර් ඔවස් කීයද? 6 බෝල් 4යි. ඈ? 11යි 4යි. 6 බෝල් 4යි. 4යි. රේට් එක මදි නේ. මදි ඉනේ. ඔව් මදි හොඳටම මදි. ඕවර් 40යි.
හ්ම්.